හොඳයි, සුබ දවසක් දරුවනේ. අයිබෝල්, මං කියන එක ඇහෙනව නේද? අපි ගිය සතියේ සාකච්ඡා කරා වර්ඩ් වල යම් ප්‍රමාණයක්. මට මතකද වර්ඩ් වල චාර්ට් අඳින එක දක්වා සාකච්ඡා කරා කියලා මතකයි. එහෙම නේද? මයික් ඔන් කරලා තියෙන, කතා කරන්න පුළුවන්. චාර්ට් දක්වා නේද අපි කතා කරේ? එහෙම නේද? මෙන්න මේ ටික අපි කතා කරලා තියෙනවා. මේ ගිය සතියේ රෙකෝඩින් එක බයිසිකලයක් ඇඳලා තියෙනවා. පොඩ්ඩක් ඉන්න. ඔව්, චාට් දක්වා තමයි කතා කරලා තියෙන්නේ. එතකොට අපි අද එතන ඉඳලා වර්ඩ් ටික කරනවා. ඊට පස්සේ අපිට වැඩ වල යම් ප්‍රමාණයක් කරන්න පුළුවන්. ඊට පස්සේ ෆොටෝෂොප් වල මට මතකයි අපි කතා කරා බ්ලැක් ඇන්ඩ් වයිට් ෆොටෝ එකක් කලර් කරන හැටි. ඒක අපි සාකච්ඡා කරා. ඒකත් අපි කරමු. ඊට පස්සේ ඉන්ටර්නෙට් මාර්කටින් වල අන්තර්ජාල අලෙවිකරණයේ ගෝලීය ප්‍රවණතා කියන තැනින් අපිට පොඩ්ඩක් කතා කරන්න තියෙනවා. ඉතින් ඒ විදිහට අපි ප්‍රෝග්‍රෑම් එක අද ගෙනියමු. එතකොට මම WhatsApp එකට දැම්මා ඔයගොල්ලන්ගේ නම්බර්ස් වලට ගෲප් එකේ ලින්ක් එකක් ෂෙයා කරා. ඒකෙන් මේ වෙනකොට ළමයි 28 දෙනෙක් මට මතක විදියට 28ක් වගේ ඇඩ් වෙලා තියෙනවා. හැබැයි තව තියෙනව නේද? තව ගොඩක් අය ඉන්නවා ඇඩ් වෙන්න. මම අදත් නම්බර් එක දෙන්නම්. ගිහසදී ආපු නැති අය ඉන්නවනම් එතකොට ඒකට මට මෙසේජ් එකක් දාන්න, වදාද ක්ලාස් එකේ කියලා. ඊට පස්සේ මම ගෲප් ලින්ක් එකේ වන්න. ඒකට ඇඩ් වෙන්න, මොකද ඒක හරහා තමයි සොෆ්ට්වෙයාර් ඔක්කොම ඩවුන්ලෝඩ් කරන ලින්ක්ස්, ඊළඟට අමතර ලෙසන්ස්, වීඩියෝස් ඒ ඔක්කොම ලබා දෙන්න බලාපොරොත්තු වෙන. ඒක නිසා ඒකට ඇඩ් වෙන්න හැමෝම. හරි, අපි යමු අද. ගියසද රෙකෝඩින් දාලා තිබ්බේ නැද්ද ගෲප් එකට? ඔව් දුන්නේ. හැබැයි රෙකෝඩින් නේ බලමු. මම එකෙම අද එකයි ගියසද එකයි දෙකම දාන්න කියන්න. හරි, එහෙනම් අපි යමු අපේ වැඩේට. මුලින් මම දෙන්න මගේ නම්බර් එක ආයිමත්. මෙන්න මේක තමයි මගේ නම්බර් එක. ගිය සතියේ නම්බර් එක දාගත්තේ නැති අය දාගෙන මේකට මට මෙසේජ් එකක් දාන්න WhatsApp. මොකටද මේ ගෲප් එකේ ලින්ක් එක එවන්නේ? තොර ඒකට ජොයින් වෙන්න. හරි, මේක ලියා, මේක දාගන්න ඉස්සෙල්ලා මේක ලියාගන්න. 0.71981 කියන්න බදාදා ඔන්ලයින් ක්ලාස් එකේ මාව ගෲප් එකට ඇඩ් කරන්න. හරි, මොකක් හරි අන්න එහෙම මැසේජ් එකක් දෙන්න. එතකොට මම ගෲප් එකේ ලින්ක් එක එවන්න. හරි නේද? හරි, එහෙනම් අපි යනවා වර්ඩ් වලට. මෙන්න මෙහෙමයි වර්ඩ් වල අපි අන්තිමට කරලා තියෙනවා ෂාට්ස් හදන තැනට ප්‍රස්තාර නිර්මාණය කිරීම දක්වා අපි කතා කරලා තියෙනවා. හැබැයි මේ ස්ක්‍රීන් එක පේනවා ඇති මම හිතන්නේ. එතකොට මේ ඉන්සර්ට් වල වෙන මේ චාට් දක්වා. ඊට අමතරව දීපතේ අපි සාකච්ඡා කරන්න තියෙන අපිට හෙඩ් ඇන්ඩ් ෆුටර්, වර්ඩ් ආර්ට් සහ ඩ්‍රොප් කැප්, ඒ වගේම ඊක්වේෂන් සිම්බල් ඒව දාන හැටි ඔන්න ඔය ටික කතා කරන්න තියෙනවා. මට විනාඩියක් දෙන්න. එතකොට ඊක්වේෂන් සිම්බල්ස් ඒ වගේ දේවලුත් ඒ හැම දේම අපිට කතා කරලා ටේබල් හැදුවද වන්ද? ඒ කියන්නේ අපි වගුවක් හැදුවද ස්කෝලේ ටයිම් ටේබල් එක? ඒක කරාද අපි? බලන්න චැට් එක දාන්න බලන්න. ස්කෝලේ ටයිම් ටේබල් එක හැදුවද? කාලසටහනක් නෑනේ. ඔව් හරි, එහෙනම් අපි ඒ ටිකත් අද කරමු. කරලා ඊට පස්සේ page layout වල යම් ප්‍රමාණයක් තියෙන අපිට කතා කරන්න ඒකත් කරලා mailings වල mail merge දාන හැටි ඒ ටිකත් අපි කතා කරමු. හරි, එහෙනම් මුලින්ම අපි බලමු. මෙන්න මෙතන තියෙනවා time table. වගුවක් හදන්න sorry table කියන button එක අපි කරන්න. මෙන්න මේ table button එක click කරලා දැන් ඉස්කෝලේ time table එක නම් ඒක අවශ්‍ය කොලම් ගාන සහ රෝ ගාන අපි මේ දර තෝරන්න පුළුවන්. හැබැයි කොලම් තියෙනවා 6ක්. ඒක ඕකේ. හැබැයි රෝ 10ක් ඕන ටයිම් ටේබල් එකේ. මේක ගන්න පුළුවන් 8යි.
එහෙනම් මේ ක්‍රමයට අපිට ටයිම් ටේබල් එකක් හදන්න බෑලම. එහෙනම් අපි කරන්න ඕන හොඳම දේ තමයි insert table කියන method එකට යන්න. මෙන්න මෙතන insert table click කරන්න. ඒකෙන් අපිට number of columns columns කියාද කියලා දෙන්න පුළුවන්. number of rows rows 10ක් ඕන නම් 10ක් දෙන්න. column 6යි row 10යි දීලා ඔකේ කරා. ඔන්න time table එක හැදුණා. දැන් අපිට තියෙන්නේ මෙන්න මේ time table එකේ අපිට ඕන මුලින්ම time කියන එක. time කියන වචනේ type කරන්න. ඊට පස්සේ Monday Monday ඊට පස්සේ tab A press කරන්න. ඊට පස්සේ Tuesday tab A press කරන්න. ඊට පස්සේ Wednesday ඊට පස්සේ Thursday ඊළඟට Friday ඕනම දෙන්න පුළුවන්. එතකොට ඔය ටික දුන්නට පස්සේ අපිට පුළුවන්කම තියෙනවා ඕනනම් මේ ටික highlight කරලා ළමයි මේ ටික මෙහෙම select කරලා home එකට ගිහිල්ලා center කරන්න. ඒ වගේම bold කරන්න කැමති color එකක් යොදන්න මේකට. සුදු පාට දැම්ම කියලා හිතන්නකො. ඊට cell එකේ color එක අපි මේ design හරි layout හරි යන්න layout එකට design එකට යන්න. design එකේ මෙන්න මෙතන තියෙන shading කියලා එකක්. එතනින් මම තද නිල් පාට දැම්මා. තමන් කැමති color එකවන්න බලන්න. එතකොට ඒ ටික හරි ගියා. ඊට පස්සේ කොල ටයිම් ටේබල් එක පටන් ගන්න. උදේ 7:50ට පළවෙනි පීරියඩ් එක ආරම්භ වෙලා 7 sorry 8:30ට අවසන් වෙනවා. ඊට පස්සේ down arrow එක press කරන්න. ඊළඟට 8:30ට ආරම්භ වෙන දෙවන පීරියඩ් එක 9:10ට අවසන් වෙනවා. 9:10ට අවසන් වෙන තුන්වෙනි පටන් ගන්න තුන්වෙනි පීරියඩ් එක 9:50ට අවසන් වෙනවා. ඒ වගේම තමයි 9:50ට ආරම්භ කරන හතරවෙනි පීරියඩ් එක 10:30ට අවසන් වෙනවා. මෙතනදී විවේක කාලේ 10:30ට ඉන්ටර්වල් ආරම්භ කළා 10:50ට ඉන්ටර්වල් එක අවසන් වෙනවා. පස්වෙනි පීරියඩ් එක 10:50 සිට 11:30 දක්වා. කොහොම යනවා? ඊට පස්සේ 11:30 සිට 12:10 දක්වා ඊළඟ පීරියඩ් එක. හත්වෙනි පීරියඩ් එක දේවතේ 12:10 සිට 12:50 දක්වා. අවසාන පීරියඩ් එක 12:50 සිට 1:30 දක්වා. ඔන්නම ටයිම් ටේබල් එක අපිට හදාගන්න පුළුවන්. දැන් අපි කරන්නේ මේ ටික සිලෙක්ට් කරලා ෆෝම් එකට ගිහිල්ලා සෙන්ටර් කරමු. ඔන්න මේ ටික හරි. ඊළඟ මෙතන පළවෙනි පීරියඩ් එක 2 3 4 මෙන්න මේ ටික තනි එකක් බවට පත් වෙන්න ඕන ළමයි. තනි එකක් වෙන්න ඕන. එතන අපි මොකද කරන්න ඕන? මේ ටික එකට එකතු කරන්න ඕන. ඒ කියන්නේ merge කරන්න ඕන. merge කරනවා කියන්නේ cell කීපයක් එක cell එකක් බවට පත් කිරීම. ඒකට අපි කරන්නේ මෙන්න මෙතන select කරාට පස්සේ අපිට පේන්න තියෙනවා මෙතන design සහ layout කියලා එකක්. design එක නෙමෙයි layout tab එක click කරන්න. මේ cell පහ select කරාට පස්සේ ඒකේ තියෙනවා මෙන්න මෙතන merge cells කියලා. මොකද්ද? layout එකේ merge cells. අන්න ඒක click කරන්න. දැන් මේ මර මැද තුන ඉරි කියලා ඔක්කොම ඇකිලා මේ cell පහ එකක් තනි cell එකක් බවට පත් වෙනවා. දැන් අපිට තියෙන්නේ interval කියලා type කරන්න. type කරලා මේක select කරලා මෙන්න මෙතනින් center එක දෙනවා. මෙතන center. ඒ වගේ මේක space පහක් විතර දෙමු. 1 2 3 4 5 ඕනෝ දුන්න. කැමතිද මේකට ලස්සන කලර් එකක්? ෆෝම් එකට ගිහිල්ලා ෆොන්ට් කලර් එකක් ඕනනම් බෝල්ඩ් කරන්න. ෆොන්ට් සයිස් එක ඕනනම් වැඩි කරන්න පුළුවන්. ඉන්ටර්වල් එක ඕන විදිහට හදාගන්න. ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේකට ලස්සන ෂේඩින් කලර් එකක් ඇප්ලයි කරන්න. ඒ වගේම මේවටත් ලස්සන ෂේඩින් කලර්ස්. ඕන වගේ එකක් ඇර එකක් වගේ අපිට ලස්සන කලර් තීම්ස් දාගන්න. ඊළඟ මේකටත් පුළුවන් ටයිම් එකටත් ලස්සන කලර් එකක් දාන්න.
ඉන්ටර්වල් කියන එක තාටියත් අද පාඩම් දැම්ම නම් හොඳයි. ෆොන් කලර් එක බ්ලැක් කරමු අපි. හොඳට පේනවා නිස් වල ටයිම් ටේබල් එක අපි ලස්සනට හැදුවා. ඉතින් ඔය වගේ දොළ පුතාලට පුළුවන් තමන් දකින්න ඔය මොන හරි අපි කියන්නේ බිල් බිල් පොත් වගේ දේවල්. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් අපිට හදන්න මෙන්න මේ ටේබල්ස් භාවිතා කරලා පුළුවන්කම තියෙනවා. ටේබල්ස් වලින් පුළුවන්. ඉතින් ටයිම් ටේබල් එකක් නෙමෙයි, තව ගොඩක් දේවල් මේකේ ඇඩ්ජස්ට් කරලා හදාගන්න පුළුවන්. ඉතින් අපිට කැමති නම් මේවායි කොලම් එකේ පළල අඩු කරන්න, මේ විදියට වැඩි නම් ඉඩ අඩු කරගන්න පුළුවන්. මෙහෙම ක්ලික් කරලා අදින්න තියෙන මේ දෙක අතරට එන්න ක්ලික් කරලා අදින්න. ඔන්න ඇදිට ඒ වගේම යට කොටසත් ඒ විදිහම එඩිට් කරන්න ඕන. මෙතෙන් මෙතන පොඩ්ඩක් වෙනස් වෙනවා නේද, ඒකත් ඒ ගන්නව දාගන්න. ඇත්තතර විකෘතියක් වෙන්න ඕන. හරි, දැන්මම දොළපතාල පුංචි අවස්ථාවක් දෙනවා. අපි හිතමු මෙහෙම දෙයක් ටේබල් එකෙන් හදන්න ඕන. දැන් ඔයාලා මෙහෙම කරන්න ඕන, එම ෆිසිකල් එකේ ළමයින්ටත් ඒක කියනවා ෆිසිකල් ක්ලාස් වල. CR පොතක් පිටු 40ක වගේ CR පොතක් තියාගන්න අනිරෝල්. ඒ වගේම පුළුවන් නම් A4 ෂීට් ටිකක් හරි, එහෙම නැත්නම් අර තියෙනනේ රූල් නැති පොත්, ආන්නේ පොඩි පොතක් හරි, ලෝ CR පොතක් උනක් කමන්නේ, රූල් නැති පොතකුත් තියාගන්න. මොකටද හේතුව? මම එක එක දේවල් කරන්නේ විතර ඒව ඔයගොල්ලෝ ඒකේ අඳින්න ඕනේ. ඇඳලා මම කරන වැඩිට පස්සේ ඒක බලන්න ඕන, තමන් කරපු දේ කොච්චර දුරට සාර්ථක ඇති කියලා. මම දැන් පුංචි වැඩක් දෙනවා. ගන්න කොලයක් අරගෙන වල හදන්න මේ ටයිම් ටේබල් එකක් නේ හදුවේ. බටවන ආයතනයක අපිට ඉස්කෝලේ වෙන පුළුවන්, පන්ති වෙන පුළුවන්, ළමයින්ගේ ලකුණු මාක් කරන්න, පැමිණීම මාක් කරන්න, පැමිණීම සටහන් කරන්න, මාස 3ක වගේ පැමිණීම සටහන් කරන්න පුළුවන්. පුංචි A4 කොලේ සයිස් එකට රෙජිස්ටර් එකක් හදාගන්න. ඒ කියන්නේ මොකද අපි කියන්නේ නාම ලේඛනයක් කොහොමද හදාගන්න. ඔයාලා කරන්න, මම විනාඩි දෙක තුනක් දෙන්නම්, ඊට පස්සේ මම මේක එක හදලා පෙන්නන්න. බලමු තමන්ගේ ටැලන්ට් එක කොහොමද. ඒ වගේ නාම ලේඛනයක් හදිස්සියට හදාගන්න පුළුවන්ද තමන්ට? හරි, දැන් ස්ටාර්ට් කරන්න. විනාඩි 3ක් 4ක් නැත්නම් විනාඩි 5ක් 3ක් කමනේ, බලමු අපිට පුළුවන් තරම් ඉක්මනට කවුද මේක හදන්නේ කියලා. හරි, දැන් පටන් ගන්න.
හොඳයි, අපි බලමු දැන් ඔයාලා කරපු එකත් කොයිතරම් දුරකට සාර්ථකයිද කියලා බලමු. අපි මම මෙන්න මෙහෙම කරනවා. දේපොත ඉන්සර්ට් එකට යනවා, ටේබල් එකෙන් අරගන්නව මම එකයි ඉස්සර නම්බර් එක, නේම් එක, කන්ටැක්ට් නම්බර් එක, මන්ත් එක. ඔය කියන්නේ හතරයි ඕනේ. එහෙනම් මම ඉන්සර්ට් ටේබල් එකට යන්න, කොලම් හතරයි, රෝ වන 15ක් විතර, ළමයි 15ක් විතර ඉන්න කියලා හිතන්න. හරි, ඕකේ. අනුවගුව කොලම් 4යි රෝ 15යි ගත්තේ. දැන් මේකේ කොහොමද දෙන්නේ රෙජිස්ටර් එකක් හදන්නේ නේද? ඔයගලන්ට කල්පනා ඒ කොහොමද මේකේ රෙජිස්ටර් එකක් හදන්නේ? මෙන්න මෙහෙමයි. පළවෙනි එක දානවා රෙජිස්ටර් ස්ටුඩන්ට් ස්ටුඩන්ට් නම්බර්. ඊට පස්සේ දානවා ස්ටුඩන්ට් නේම්. ඊට පස්සේ දානවා කන්ටැක්ට් නම්බර්. ඊට පස්සේ දානවා මන්ත්. මන්ත් ඕන විදිහට දාන. ඊට පස්සේ මේ ටික සිලෙක්ට් කරලා සෙන්ටර් කරගන්නවා. ෆෝම් එකට ගිහිල්ලා සෙන්ටර් කරා, බෝල්ඩ් කරා. ඕන ෆොන්ට් එකේ සයිස් එක පොඩ්ඩක් වැඩි කරා. ඕන මූලික පියවර හරි. දැන් මට ඕන ස්ටුඩන්ට් නම්බර් එකට ඕන නෑ මෙච්චර. ඒකට මම ST නම්බර් කියලා දාන්න, STD නම්බර්. ඔන්නෝ දැන් මෙච්චර පළල ඕනේ නෑ දෙවොද, මේක පුංචි කරන්න. පොඩි ඉලක්කමක්, ඉලක්කම හතරක් වගේ නෙන්නේ. නේම් එකට ප්‍රශ්න නෑ, නේම් එකට ටිකක් ඕන සාමාන්‍ය. කන්ටැක්ට් නම්බර් එකට ලයින් 3ක් වගේ, සෝරි 10ක් විතර. අන මන්ත් එකට මේ වගේ ඉඩ තියෙනවා. කන්ටැක්ට් විතරක් දාමු අපි. දැන් මේක ටේබල් එක හොඳට සාර්ථකව කරන්න අපිට පුළුවන් වෙනවා පේජ් ලේඅවුට් එකට ගිහිල්ලා මෙතන ඔරියන්ටේෂන් එක ලෑන්ස්කේප් දාගන්න. ලෑන්ස්කේප් දාගත්තා හොඳට ඉඩ තියෙන පේජ් එකේ. සාමාන්‍යයෙන් අටෙන්ඩන්ස් ෂීට් එකක් ඒ වගේ ටිකක් දිගට එන්න ඕන. ඒක නිසා මෙන්න මෙහෙම ලෑන්ස්කේප් දාගන්න. හොඳ, දැන් හරි, දැන් ඉඩ තියෙනවා. දැන් මෙන්න මේ මන්ත් කියන එක තුනකට බෙදන්න ඕනේ. මෙහෙම සිලෙක්ට් කරා මන්ත් කියන මෙන්න මේ කොටු ටික පහලට සිලෙක්ට් කරන්න. යන්න ලේඅවුට් වලට. ඒකෙදි මර්ජ් නෙමෙයි දැන් කරන්න. මර්ජ් කරන කාලසටහන ඉන්ටර්වල් කියන එක අපි හැදුවේ මර්ජ් කරලා. දැන් මෙතන මර්ජ් නෙමෙයි, ස්ප්ලිට් කරන්න ඕන. මොකද කරන්න? ස්ප්ලිට්. මෙතින් ස්ප්ලිට් කරනවා කොලම් තුනකට. ඕකේ කරන්න. කොලම් තුන විතරයි හදන්නේ. ඕකේ. ඔන්න දැන් එනවා මාස තුනක්. ජනවාරි, ඊළඟට ෆෙබ්‍රුවරි, ඊළඟට මාර්ච්. ඔන්න ඔහොම ගත්තොත් ඔන්න අපිට ජනවාරි සම්පූර්ණ වශයෙන් දෙන්න පුළුවන්. ෆෙබ්‍රුවරි, ඊළඟ මාර්ච්. ඔහොම දීලා මෙන්න මේ ටික සිලෙක්ට් කරනවා. දීපද සිලෙක්ට් කරලා සෙන්ටර් කරගන්න. කැමති නම් හෝම් එකට ගිහිල්ලා බෝල්ඩ් කරන්න. ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරන්න. ඔන්න ඒ වගේ. ඊට පස්සේ මෙන්න මේකලින් අපිට මෙන්න මේ ජනවාරි කියන එක පහකට වගේ බෙදන්න පුළුවන්. සතියට සාමාන්‍ය මාස පහක් වගේ. සතියට දව අපිට දැන් ක්ලාස් එකක් කියලා හිතන්නකෝ. මේක ක්ලාස් එකක් වුණා මාසෙට සති 4ක් හෝ 5ක් ක්ලාස් එකේ පැවැත්වෙන. එහෙනම් මම ක්ලාස් එකකට මේක හදනවා නම් මෙන්න මේක ජනවාරි කියන එක බෙදන්න ඕන. ලේඅවුට් එකට ගිහලා ස්ප්‍රිට් සෙල් වල කොලම් 5කට පහකට බෙදුවා. ෆෙබ්‍රුවරි එකත් කොළඹ පහකට බෙදුවා. මෙතන අපි ගන්න ඕන මර්ජ් ස්ප්ලිට් සෙල් ඊයකටද පහකට බෙදන්න ඕන. මම හතරේනේ බෙද ස්ප්ලිට් සෙල් ගියා. මෙතනේ පහකට බෙදලා ඊළඟ එකත් පහකට බෙදනවා. ස්ප්ලිට් සෙල් පහයි. අනේ දැන් හරි. දැන් මෙන්න මේක ඉස්සරහින් තමයි ඉන්නේ 1245. අපි දුන්න නිමල් ශාන්ත කන්ටැක්ට් නම්බර් එක 071යි. ඒ වගේ
දැන් මගේ පැමිණීම එකනම් මෙතන එක දාන්න, ඊළඟ දසාව නැත්නම් බිඳුව දාන්න, ඊළඟ දසාව නම් එක දාන්න, ඊළඟ දසාව නම් එක දාන්න. මේක අධික මාසයක් නම් මේකෙත් අන්තිමට සටහනක් දෙන්න පුළුවන්කම තියෙනවා. දැන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙන්න මේ විස්තර ටික මේ රෝ එකටත් නෙමෙයි ළමයි ඉන්නවා. මේක ඊළඟ එකටයි යන්න. මෙන්න මෙතෙන්. ඒකද දැන් මෙතන දිනේ අපි තුම ජනවාරි 5 වෙනිදා. ජනවාරි 12 වෙනිදා. 19 වෙනිදා. 26 වෙනිදා. 4 වෙනිදා. රේ පෙබ්‍රවාරි. එතන දීපද මෙන්න මේක ඔහොම දිනාට පස්සේ මෙන්න මෙතනට පේන මේ කොටු දෙක නිකන් තියෙන එක කැතයි එහෙම තියෙන. අපිට පුළුවන් මේ උඩ කොටුවයි මේ කොටු තුනම මර්ජ් කරන්න, මර්ජ් සෙල්ස්. එහෙනම් මෙතනින් සෙන්ටර් කරන්න පුළුවන්. අන්න. ඊළා එක නම් මර්ජ් කරන්න. මොකද කරන්න ඕන මර්ජ් කරන්න. එතන මෙතන ගන්න ඕන මෙන්න මේ තුන. නම ගන්න එපා ළමයාගේ මර්ජ්. ඒ වගේ මෙතනින් සෙන්ටර් කරන්න. ඊළඟ මේ තුන සිලෙක්ට් කරන්න, මර්ජ් කරන්න, සෙන්ටර් කරන්න. දැන් ඔයාලට පුළුවන් මෙන්න මේ කොටු ටික සිලෙක්ට් කරලා ලේඅවුට් එකට ගිහිලා තමන් කැමති ලස්සන කල එකක් ඒකට දාන්න. මාස 3ටත් ඊට වඩා ලස්සන ලයිට් කල එකක් දාන්න. දිනපේලියට ඔයාලා කැමති නම් දේපොතේ වෙනින් කල එකක් පාවිච්චි කරන්න. ඕන්න ඉදිරි අපිට වගුවක් හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් සාමාන්‍ය වගුවට එහා ගිහිල්ලා ටිකක් අලංකාරවත් වගුවක් නිර්මාණය කරන්න පුළුවන්කම අපිට තියෙනවා. ඊළඟට වර්ඩ් ආර්ට් එක ගැන අපි කතා කරන්න යමු. වර්ඩ් ආර්ට් එකෙන් පුළුවන් විශේෂ අකුරු, විශේෂ අකුරු රටා ඇතුළත් කරන්න. වර්ඩ් ආර්ට් කියන බටනේ ක්ලික් කරන දේශපතේ තමන් කැමති වර්ඩ් ආර්ට් එකක් මෙතනින් තෝරගන්න. මම මේක ටයිප් කරනවා සිටි සිටි ඉලෙක්ට්‍රොනික්ස්. ටයිප් කළ මේක මැදර ගත්තා. ෆොන්ට් එකේ සයිස් එක වැඩි කරනවා ටික. හෝම් එකට ගිහිල්ලා ටෙක්ස්ට් එකේ කලර් එක බ්ලැක් කරන්න, ෂේප් අවුට්ලයින් එක නෝ කරන්න. ටෙක්ස්ට් එක අවුට්ලයින් කලර් එකත් නෝ කළා. එතන ෆිල් කලර් එක බ්ලැක් කලර් එක විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට අපිට මේක යටින් තව මොනවහරි සිටි ඉලෙක්ට්‍රොනික්ස් මොකක් හරි ඇඩ්‍රස් එක දාන්න ඕන කියලා ඉතින් ඉන්සර්ට් කරන්න. වර්ඩ් ඩාට් ගන්න, පළවෙනි වර්ඩ් ඩාට් සිලෙක්ට් කරන්න. අපි ටයිප් කරනවා නම්බර 362 දෙක. මොකද අපි කියන්නේ එඩ්‍රස් එකක් දෙමු අපි. මොනවද? ගෝල් රෝඩ් තික්කඩුව ඔන්න ශ්‍රී ලංකා කියලා දාන්න පුළුවන්. ඊළඟට මේක සයිස් එක අඩු කරන්න ඕන එකට අපි. ටෙක්ස්ට් එකේ කලර් එක මම දෙනවා මේකට අපිට පුළුවන් මොන වගේ කලර් වලින් දූර පාට ලස්සනයි ගෝල්ඩ් කලර් වගේ. අවුට්ලයින් එක නෝ කරන්න. දැන් දේවිද ඔන්න බලන්න මෙතන ලස්සනට අපිට කලර් එක දාගන්න පුළුවන්. ඒ වගේම මේක යට දැන් අපි හිතමු දැන් ඉලෙක්ට්‍රොනික ෂොප් එකක් වුණාම මේකේ විකුණන දේවල් තියෙනවනේ. මොනවද අයිටම්? ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් තියෙනවනේ නේද? මොනවද තියෙන බ්‍රෑන්ඩ්ස්? සෝනි තියෙනවා, අකිරා තියෙනවා, සැම්සුන් තියෙනවා, තමනක් තියෙන්නේ. අන්න ඒ වගේ ඕල් කයින්ඩ් ඔෆ් ඉලෙක්ට්‍රොනික ප්‍රොඩක්ට්ස් අපිට අලවි කරන්න පුළුවන්. මම මේ පොඩි මේ බිල් පොතක් වගේ දෙයක් මම මේ හදාන්න යන මේ දැන් අපි ඉගෙන ගත්ත එකේ. එහෙනම් මම මෙතන ටයිප් කරනවා මොනවද? මොනවා හරි අපිට අවශ්‍ය බ්‍රෑන්ඩ්.
One of the brands, Sony. Come on. Samsung. Come on. Akira. It was LG. It was another. Panasonic. Panasonic. Some of the thin brands. Dell. Another. Dell name Philips name. Philips. Some of the thin. Philips. හරි ඔය ටික ගමු අපි අපි ඕන දාමු all kind of electronic product ඕනම දැම්ම කියලා හිතා ඕනම වර්ගයක electronic භාණ්ඩ මේ ටික select කරලා දුවේ පුතේ font size එක පොඩ්ඩක් වැඩි කරනවා මම ඒ වගේ මේක පොඩ්ඩක් space bar එකෙන් චුට්ටක් මම මෙන්න මේ විදියට ගේ ඊට පස්සේ මේ දෙන්නම චූට පහලට දාන්න මොකද නැත්තම් මේක පොඩි ක්වලිටි අවුලක් තියෙනවා ආන්න දැන් හරිනේ දැන් මම මෙන්න මේ අකුරු ටිකට සුදු පාට මොන අකුරු ටිකද මෙන්න මේ අපි සිලෙක්ට් කරපු අකුරු ටිකට සුදු පාට වගේ දැන් දීලා බෝල්ඩ් කර ඊළඟට මම ඉන්සර්ට් එකට ගිහිල්ලා ෂේප් එකක් අරගෙන අන්නේ ෂේප් එක මෙන්න මේ විදියට ඇප්ලයි කර. දැන් මේකට මට ඕන නම් තද පාටක් දාගන්න පුළුවන් ඔය විදියට. හරි දැන් මේක බැක් කරන්න. wrap text behind text. ආන්නේම දුන්නාම අර අකුරු වලින් පිටිපස්සට මේ ඡේදය අපිට යවන්න පුළුවන්කම තියෙනවා. ඕන බලන්න එතකොට අපිට මේ වගේ පොඩ්ඩක් අර බිල් පොතක තියෙන උඩ පොඩි හෙඩින් එක පවා මෙන්න මේ වර්ඩ් ඩාට් පාවිච්චි කරලා ඇඳ ගන්න පුළුවන්කම තියෙනවා දෙක. ඒක විශේෂයි එතකොට වර්ඩ් ඩාට් වලින් මේ අන්න හරි එක දරුවෙක් හේය කියලා දාතෝ හේය කියන්නේ බ්‍රෑන්ඩ් එක. දැන් මේක අපිට නේදම මෙහෙම මට ඕන මේකේ ලස්සනට බිල් පොතක් ඇත්තටම යටින් හදා ගන්න කියලා. එන යන ඉන්සර්ට් ටේබල්. මොකද කරන්නේ අපි ඉන්සර්ට් ටේබල් ගිහිල්ලා මට අවශ්‍ය බිල් පොතේ කොලම් ගාන දෙනවා සාමාන්‍යයෙන් අයිටම් නම්බර් එක නේම් එක ක්වොන්ටිටි එක යුනිට් ප්‍රයිස් අමවුන්ට් කියදොන 5යි මේ පැත්තට අපි 10ක් විතර දුන්නා 10ක් ඕන නැහැ 1යි 3ක් දෙනවා දීලා ඕකේ කරන්න ඔන ටේබල් එක දැන් මේක මට ඕන විදිහට මම එඩිට් කර ගන්න බලන්න මේ පැත්තට මේකේ ගානටම ගන්නවා තවන්න පොඩ්ඩක් පුංචි උනත් කමන්නේ අමවුන්ට් එකට ඔය ඇති යුනිට් ප්‍රයිස් එකට ඔය ඇති ක්වොන්ටිටි එකට ඔය ඇති දැන් මෙතන අපි දානවා අයිටම් නම්බර් දැන් පේන්නේ නැත්තේ සුදු පාටෙන් ටයිප් වෙන එක නිසා මම මෙන්න මේ කලයක නැවත බ්ලැක් කර ගන්නවා අයිටම් නම්බර් ඊට පස්සේ මෙතෙන්ට එන ඕන අයිටම් නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් ඩිස්ක්‍රිප්ෂන් ඊළඟට එන ඕන QT ඔය QT කියන්නේ ක්වොන්ටිටි ඊට පස්සේ එන ඕන යුනිට් ප්‍රයිස් ඊට පස්සේ එන ඕන අමවුන්ට් ඕන අපිට දාන්න පුළුවන් මෙහෙම දැම්මට පස්සේ දීපොත අපිට රද කරන්න පුළුවන් මෙන්න මෙතෙන්ට කර්ස් එක අරගෙන එන්ටර් කරන්න බලන්න එන්ටග්‍රාම බිලේ ඔන්න උස වැඩි වෙනවා. ඕන ඔය වගේ අපිට ඉතා සැහැල්ලුවෙන් සරලව බිල් පොතක් හදාගන්න පුළුවන්කම තියෙනවා මම බිල් පොතකුත් හැදුවා. ඊළඟට මම මේක ඩිලීට් කරනවා. ඔයගොල්ලෝ මේ දැන් මේ වීඩියෝ එක බලලා මේවා හදන්න ඉන්සර්ට් වල
වර්ඩ් ආර්ට් එකයි හැඩතලයකුයි පාවිච්චි කළා මම පොඩි ඩිස්කවුන්ට් අවුචයක් හදුවා. මම දැන් ආයිමත් දුවල පුතාට දැන් මේක හැම වෙලාවෙම දැන් මේ කරන වැඩ ඔයාලා කරන්න. මාත් එක්ක මම කියන දේ විනාඩියේ දෙන ගාන අරගෙන කරන්න gideredi. මට ඕන ඩිස්කවුන්ට් එක ඩිස්කවුන්ට් වවුචර් එකක් නැත්නම් ඩිස්කවුන්ට් වවුචර් එකට පොඩි තීම් එකක් හදන්න. 25%ක් ඩිස්කවුන්ට් දෙනවා වගේ වගේ අදහසක්. හරි. විනාඩි 4ක් විතර ගමු. 3:51 3:55 වෙනකොට විනාඩි 4න් අපි කරමු. පොඩක් කරගන්න අර වගේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඩිස්කවුන්ට් වවුචර් එකක්. කොහොමද අපි හදාගන්නේ කියලා පොඩි සැකිල්ලක් හදන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ මේ ඇප් එක තුළ අපිට ඒක නිර්මාණය කරන්න. හරි දැන් පටන් ගන්න හැබැයි. හැමෝම කරන්න ඕන කම්මලි නැතුව හැමෝම මේ දේ කරන්න. කවුද තවීෂද තවීෂාද දන්නේ පුතේ වාගේ මේ කැම් එකට වහලද කොහෙද පේන්නේ පොඩ්ඩක් හරව ගන්න. තමන්ගේ පැත්තට හරව ගන්න එතර පේනවා. ඔයද වහලා පේන්නේ එකෙන් සීවිලිම පේන්නේ. හොඳයි පුංචි වෙලාවක් ගන්න විනාඩි 4ක් 3ක් විතර ඉක්මනට කරන්න බලන්න ඒ වෙලාව තුළ. Espera, deixa eu te
දැන් ආයෙත් මුටනේ ආරම්භනාද ඒ ගෙදර විකුණලා දකෝද මුට ආයෙත් මේවා කඩන්න වෙනින්නේ එකතර එක හලෝ ගරුප් එක හදුවද කියලා උපතේ ගරුප් එක හදලා තියෙන්නේ දැනට ඔන්න දැන් අදත් මම දැන් කිව්වට පස්සේ කොහෙද කීප දෙනෙක් මැසේජ් දාලා තියෙනවා පහක් විතර දැනට ගරුප් එකේ 29ක් ඉන්නවා දැන් මෙතන දොළපතාල 45ක් ඉන්නවනේ එතකොට අනිත් අයත් මැසේජ් එකක් දාන්න මම ලින්ක් එක එවන්නම් ඒතර ඒකට සම්බන්ධ වෙන්න හර්මේක ඉක්මනට කරන්න බලන්න මම කියපු වැඩේ ඔව් කියන්න පුතේ මයික් ඔන් කරන්න පොඩ්ඩයි හරි කියන්න බලන්න මොකද ප්‍රශ්නේ ඇඩ් කරන්න මැසේජ් එකක් දැම්මනේ මට නේද මම ඇඩ් කරන්න ඇඩ් කරන්න කියන්නේ මේ මැසේජ් එකක් දාන්න අද බදාදා හවස ඔන්ලයින් ක්ලාස් එකේ ළමයි කියලා මැසේජ් එකක් දාන්න. එතකොට මම ඇඩ් කරා මැසේජ් ලින්ක් එකේ වන්නම්. දරුණේ මුදල් ගෙවන විදිය මැසේජ් එකක් දැම්ම කියලා කිව්වා ඔයගොල්ලන්ට ඔයගොල්ල වෙනම අපේ ඇඩ්මින් ඉන්නවනේ ඒක මම නම් දැනුවත් නැහැ කොහොමද කියලා මම ඒක බලලා හරියටම මම මෙස් පණිවිඩයක් දෙන්නම් ගෲප් එක කරා කියන්න මම ඒක ගෲප් එකට ඇඩ් වෙන ඉස්සෙල්ල මැසේජ් එකක් දාන්න මට ඒ කියන්නේ IPSL ගෲප් එක නෙමෙයි දැන් මම වෙනම මට ඔයාලා කන්ඩක්ට් කරන්න ලේසි නිසා මම කිව්වා මම වෙනම ගෲප් එකක් හදනවා ඒකට සම්බන්ධ වෙන්න කියලා මැසේජ් එක දාන නම්බර් එක මෙන්න මේක පොතේ 071 98 91 785 මේ මගේ නම්බර් එක. මේකට සම්බන්ධ වෙන්න. හොඳයි අපි යමු එහෙනම් අපි කිව්ව ඩිස්කවුන්ට් වවුචර් එකක් හදමු කියලා. මෙන්න මෙහෙම මං කරන්නේ දරුවනේ. මුලින්ම ෂේප්ස් වලට ගිහිල්ලා සර්කල් එකක් ගන්නවා. රවුමක් ඔන්න ඒ විදියට. අරගෙන මේ රවුම මම ෆෝමට් එකට ගිහිල්ලා ෂේප් ෆිල් කලර් එකෙන් යෙලෝ කලර් කරනවා ෂේප් අවුට්ලයින් එක මෙතනින් නෝ කරනවා ඕන දර අවම හරි ඊට පස්සේ මෙන්න මේකේ ෂේප් ඉෆෙක්ට්ස් කියන එකෙන් ෂැඩෝ ඉෆෙක්ට් එකක් මම දෙනවා බලන්න 3D ගතියක් ගන්න දැන් අපි කරන්නේ ඉන්සර්ට් ගිහිල්ලා වර්ඩ් ඩාට් එකක් ගන්නවා අරගෙන මෙතන 125ක් කියන එක මම සටහන් කරනවා 125ක් ඒ වගේම මේකේ ටෙක්ස්ට් කලර් එක ටෙක්ස් ෆිල් කලර් එක මම බ්ලැක් කරලා ටෙක්ස් අවුට්ලයින් එක නෝ අවුට්ලයින් කරමු. උන්දා 125 හරි මේක හෝම් එකට ගිහිල්ලා ෆොන්ට් සයිස් එක වැඩි කරමු. වැඩි කරලා චුට්ටක් මේක රොටේට් කරමු. ඕන. දැක්කද පොඩි ලස්සනක් තියෙනවනේ එතකොට. ආයෙමත් ඉන්සර්ට් ගන්න වර්ඩ් ඩාට් ගන්න. මෙතනින් දාන්න ඩිස්කවුන්ට්. ඩිස්කවුන්ට් 25% discount. ඔහම කලර් එක දාන්න.
සියයට 25 කියනක දීපු තෝරන වෙලට මේකට ටෙක්ස් කලයක රතු පාට වගේ දෙන්නත් තිබුණා. ඩිස්කවුන්් කියන එක අපි ෆොන් සයිස් එක වැඩි කරමු ෆෝම් එකට ගිහිල්ලා පොඩ්ඩක් ඊළාට ඒකත් මෙතෙන්ට අරගත්තා. ඕන්නහම පොඩි රොටේෂන් එකක් දීලා මෙන්න මෙහෙම තියාගන්න. discount අරන ඊට පස්සේ මෙතන යටින් අපිට ඕන නම් for December කියලා දාන්න පුළුවන්. I word dot එක පළවෙනි එකම ගන්නවා. මෙතන මම type කරනවා for December. December මාසය සඳහා පමණයි දී පුතේ මේකෙදි discount එක ලැබෙන්නේ. ඒක තමයි මෙතෙන්දි කියන්නේ. ආයිමත් home එකට යන්න font size එක අඩු කරන්න. අඩු කරලා මෙන්න මෙතෙන්ට ගෙනල්ලා මේක පොඩ්ඩක් rotate කරලා තියෙනවා. ආන බලන්න. එතන පොඩි discount voucher එක පොඩි theme එකක්. ඉතින් ඔයාලට පුළුවන් මේකේ තව වෙනම් company name එක මේ පැත්තේ දාන්න. මේ ටික දාලා ඔයාලට පුළුවන් මෙහෙම දෙයක් කරන්න. මේ set එකම වට කරලා මට box එකක් අඳින්න පුළුවන්. ඒ කියන්නේ rectangle එකක් මෙන්න මේ විදිහ. discount voucher එක හැඩයක් තියෙනට වඩා දිග හැඩයක් එන්නේ. ඕන්නම ගත්තා. මේකේ shape fill color එක මම අලු පාටක් වගේ දීලා shape outline අයින් කරලා මේක මම බැක් කරනවා behind text. අනේ එතකොට ඔන්න පොඩි discount අවශ්‍ය. මේ පැත්තේ අපිට company name එක, දිනය, මොනවා හරි address එක, phone numbers ඒ ටික මේ පැත්තේ දාලා ගන්න පුළුවන්. මෙන්න 25% discount December මාසෙට, ඒ කියන්නේ නත්තලට 25% discount එකක් දීලා තියෙනවා. ඔන්න එහෙනම් ඒකත් හරි. try කරන්න මේ වගේ දරදී. ඉතින් මේ වගේ හැඩතල අපිට ලස්සනට අඳින්න පුළුවන්කම තියෙනවා. හොඳයි. දැන් ගොඩක් අය මැසේජ් දාලා තියෙනවා මේ පන්ති ළමයි. හරි. මම ඒ ටික ලින්ක් එක එවන්නම් පන්ති ඉවර වෙලා. ඊට පස්සේ ඔයාලා ඇඩ් වෙන්න. හරි. ඊට පස්සේ අපි යනවා අන්න ඉන්සර්ට් එකේ යම් ගොඩක් අපි කරා, ටේබල් කරා, වර්ඩ් ඩාට් කරා. ඊට පස්සේ යනවා හෙඩ ඇන්ඩ් ෆුටර්. මොකද්ද මේ හෙඩ ඇන්ඩ් ෆුටර් කියන්නේ? මම මෙතනින් ඔරියන්ටේෂන් එක ආයෙම පෝට්‍රේට් දා ගන්නවා. හෙඩ ඇන්ඩ් ෆුටර් කියන්නේ දුවේ පුතේ හැම පිටුවකටම පොදු වෙච්ච තොරතුරු. ඒ කියන්නේ මොනවද? පොතේ නම්බර් එක ඊළඟට මොනවද පිටු අංකය නේ දන්නේ වගේ තොරතුරු. ඒව හැම පිටුවටම පොදුයි. පොතේ නම පොතේ වර්ගය අපි තුමු දුල පුතාල පාවිච්චි කරන ඉස්කෝලේ ලියන්න පාවිච්චි කරන පොත් කියලා හිතන එක්සයිස් පොත්. ඒව ඇට්ලස් තියෙනවා, රිචඩ් තියෙනවා, ප්‍රොමේට් තියෙනවා නේ. කොච්චර තියෙනවද? ඒ නම, දිනය, ඊට පස්සේ යටින් පිටු අංකය. හැම පිටුවකම මේක තියෙනවා. ආන්නේ වගේ සෑම පිටුවකටම පොදු වෙච්ච තොරතුරු අපිට මේකෙන් දාන්න පුළුවන්. කොහොමද කරන්නේ? ඉන්සර්ට් ගිහලා මුලින්ම මේ හෙඩර් කියන එක ක්ලික් කරන්න. ක්ලික් කරාම මේකෙ මෙන්න මේ දෙවෙනි ඔප්ෂන් එක මම පාවිච්චි කරන මේ ටෙක්ස්ට් බොක්ස් තුනක් තියෙන එක. තව ලස්සන හැඩ තියෙනවා ඉතින්. මම දෙවෙනි එක යූස් කරනවා. මේක මම ටයිප් කරනවා ගම් පෙරළිය. ගම් පෙරළිය මැදේ කෝණ එක ඩිලීට් කරන්න. මෙතන ටයිප් කරනවා මම මාටින් වික්‍රම සිංහ. මාටි වික්‍රම සිංහ. ඔන්න හෙඩ එකේ මූලික තොරතුරු හරි ගම්පෙරළිය මාටි වික්‍රම සිංහ. ඊට පස්සේ දීපති අපිට මොකද්ද කරන්න වෙන්නේ? මේ පිටු අංක දාන්න ඕන පොතේ යටින්, පිටු යටින්. එහෙනම් මෙන්න මේකේ බලන්න go to footer කියලා බටනයක් තියෙන මෙන්න මෙතන. go to footer අන්න එක ක්ලික් කරන්න. ක්ලික් කරා මෙතන යටට කර්සර් ගෙනෝ footer කියන එක යට සක්‍රිය වෙනවා. දැන් අපිට තියෙන මෙන්න මෙතන page number කියන බටන එක ක්ලික් කරලා බොටම් ඔෆ් පේජ් වල මෙන්න මේ වගේ පේජ් නම්බර් එක මැදටද වමටද දකුණටද අන්න ඒ වගේ ඔප්ෂන්ස් තෝරන්න පුළුවන්. ගොඩක් ඒවා තියෙන මම මේකේ මැද සිලෙක්ට් කරා. අ දැන් අන්න හරි පිටු අංකය අවිල්ල තියෙනවා. මාතේ වික්‍රමසිංහ ගම්පෙරළිය පේජ් නම්බර් එක 1. දැන් මම මේක මෙන්න මෙතන තියෙන ක්ලෝස් හෙඩ ඇන්ඩ් ෆුටර් කියන එක ක්ලික් කරා. ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති ඔන්න මේ විදියට මම මොනවා හරි මේ විදියට ටයිප් කරන් ගියොත් දීපතේ ඔන්න බලන්න දෙවෙනි පිටුවට යනකොට මොකද වෙන්නේ කියලා. අන්න ඔටෝමැටිකලි දෙවෙනි පිටුවේ ගම්පෙරළිය මාටි වික්‍රමසිංහ මේකේ පිටු අංක 1, දෙවෙනි එකේ පිටු අංකය 2 කියලා අප්ඩේට් වෙනවා. තේරුණාද? අන්න ඒ වගේ අපිට පහසුවෙන්ම හැම පිටුවකටම පොදු වෙච්ච තොරතුරු හෙඩ ඇන්ඩ් ෆුටර් එකෙන් ඉන්සර්ට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම යනවා page layout එකට. මොකද page layout
පේජ් ලේඅවුට් එක අපිට පුළුවන් වෝටර්මාක් දාන්න, පේජ් කලර්ස් දාන්න, ඒ වගේම පේජ් බෝඩර්ස් දාන්න. වෝටර්මාක් දැන් දුලුපුතල පොඩ්ඩක් කල්පනා කරන්න, වෝටර්මාක් කොහෙද තියෙන්නේ? වෝටර්මාක් මේ සමහර දරුවෝ ආයිමත් මෙසේජස් වල තියෙනවා ගෲප් එකට ඇඩ් කරන්න. කවුද හංස? හංස ප්‍රබෝද මං එයා ඇඩ් කරානේ. එතකොට ලින්ක් එක දාලා ඇති පොඩ්ඩක් බලන්න. හරි. එතකොට මොකද වෝටමාක්? වෝටමාක් තියෙන දීපද සර්ටිෆිකේට් වල, සර්ටිෆිකේට් වල බෑග්‍රවුන්ඩ් එකේ අදාළේ ආයතනයේ ලාංඡනයේ තියෙන. ඒ වගේම අර ඔයාලා අත්සන් කරන සමර පොත් වල වගේ දේවල් වල තියෙන. ඒ වගේම සමහර පොත් වල බෑග්‍රවුන්ඩ් එකේ අපි තුමු දැන් ටියුෂන් පන්තික සර් කෙනෙක් දෙන CR පොතක් නා නොමිලේ බෙදෙන එකක් නා. ඒකේ ගුරුවරයාගේ ෆොටෝ එක ගොඩක් කරලා වෝටමාක් තියෙන. නේද? ආන් මේ වගේ තැන් වල අපිට වෝටමාක් දකින්න පුළුවන්කම තියෙන. හරි. ආයිමත් අහන මොන නම්බේකට මැසේජ් දාන? මෙන්න තියෙන නම්බේක 071 9891 785. ওই නම්බේකට එවන්න. හරි. ඔන්න ඒක හරි. එහෙනම් වෝටර්මාක් දාන්නේ මෙන්න මෙහෙමයි. මෙතන මේ page layout වල තියෙන watermark button එක click කරන එක සරයක්. ඒක දින confidential. confidential කියන රහසිගතයි. යම් ලියුමක් අපි යවනවා නම් හැමෝටම පෙන්වන්න එපා කියලා අපිට watermark එකක් දාන්න පුළුවන් confidential. පුද්ගලික රහසිගත හැමෝම බලන්න ඕනේ නැති දෙයක්. ඒ වගේම මෙන්න මෙතන තියෙනවා draft කියලා එක. draft කියන්නේ sample. ඒ කියන්නේ original නෙමෙයි, check කරන්න. ඒ කියන්නේ හරි වැරදි බලන්න යවන්නේ sample එකක්. අන්න එහෙනම් ලියුමක මොකද අපි කියන්නේ අපි දැම්ම draft කියලා ඒ ලියුම මුද්‍රණය කරන්න එපා. sample එකක් විතර බලන්න, check කරන්න වල තියෙන sample එකක්. ඒ වගේම ASAP as soon as possible ඉක්මන් කරන්න, urgent හදිසි. යම් ලියුමක් ඒකට යවල ඒකට reply එක ඉක්මනින් බලාපොරොත්තු වෙනවා නම් අපිට ඒකට watermark එකක් ASAP නැත්නම් urgent කියලා දාන්න පුළුවන්. ඒතර ඒක දකින්න කෙනා ඉක්මනට ඒ කාර්යය කරලා දෙනවා. අනුම පළවෙනි එක click කරනවා confidential. watermark button එක click කරා confidential. click කරාට පස්සේ මෙන්න මෙතන watermark එක ඇවිල්ලා තියෙන දරුවනේ. හැබැයි මේ watermark එක confidential තියෙන. අපිට අපේ නම දාගන්න ඕන නම් අපි කරන්නේ මෙතන නැවත watermark button එක click කරලා මෙන්න මෙතන කස්ටම් වෝටර්මාක් ආන්න එකට යන්න. ඒකට ගියාට පස්සේ එතන තියෙනවා අපිට මෙන්න මේ කන්ෆිඩෙන්ෂල් කියන වචනේ. ඒකට මට ඕන නම් මගේ නම දාන්න පුළුවන් විචය රණවීර. ඒ වගේම කැමති නම් කලර් එකක් ඇප්ලයි කරන්න පුළුවන් මේ වගේ. දාලා මේක ඇප්ලයි කරා නම් අන බලන්න මගේ නම වෝටර්මාක් එකක් විදිහට තියෙනවා. ඒ වගේම දුවේ පුතේ වට පුළුවන් මොනවද කරන්න? කස්ටම් වෝටර්මාක් ගිහිල්ලා නැවතත් මෙන්න මෙතන ටෙක්ස්ට් වෝටර්මාක් එකට ගියොත් පික්චර් වෝටර්මාක් ඒකේ තියෙන සිලෙක්ට් පික්චර් කියලා එක. ආන්න එකෙන් අපි කැමති පින්තූරයක් අපේ දව මෙන්න මේ වෙසක් කූඩු සෙට් එකේ කියලා. අන්න අපි කැමති පින්තූරයක් වෝටර්මාක් එකක් විදිහට දාන්න පුළුවන්කම තියෙනවා. අන්න පේනවද ලාවට ඒ වෙසක් කූඩු අපිට පේන. ඔන්න වෝටර්මාක් පැහැදිලිද? විනාඩියක් කියන දේපද? මෙන්න මේ වගේ වෙසක් කොට ලාවට අපිට දකින්න පුළුවන්. ඔන්න ඔහොම තමයි අර සමර පොත්වල සර්ටිෆිකේට් වල වෝටර්මාක් තියෙන්නේ. දැන් මේ දාන වෝටර්මාක් එක අයින් කරන්න ඕන නම් මේ වෝටර්මාක් බටන් එක ක්ලික් කරලා දේපද මම රිමූව් වෝටර්මාක් කියන එක ක්ලික් කරන්න. එතකොට මේක අයින් වෙනවා. ඔන්න දැන් වෝටර්මාක් නැහැ. දාන්නත් පුළුවන් අයින් කරන්නත් පුළුවන්. ඒ වගේම තියෙන page color. page color කියන්නේ අපිට පුළුවන් අපේ පිටුවට වර්ණයක් දාගන්න. හැබැයි මේක ඇත්තටම මුද්‍රණය වෙන්නේ නැහැ, print වෙන්නේ නැහැ. non printing character එකක්. හැබැයි මේ සුදු පාට පසුබිම වැඩ කරනකොට අපේ ඇස්වලට වෙන අපහසුතාවය. දැන් මේ වෙලාව මගේ ඇස් දෙකට මාර අමාරු screen එක. එතකොට ඒ වෙලාවට මොකද වෙන්නේ? ඇස් දෙක පොඩ්ඩක් අපහසුතාවයටපත් වෙනවා. අන්න එතකොට අපිට පුළුවන් සුදු පාට වෙනුවට අපේ ඇස් දෙකට ප්‍රිය color එකක් ඔන්න ඔයගෙ ටිකක් තද පාට. එහෙමයි කියලා කහ පාට දාලා හරියන්නේ නැහැ, රතු පාට දාලා හරියන්නේ නැහැ. ඒක ඊට වඩා අමාරුයි. මෙන්න මේ වගේ ටිකක්
ආන්න වගේ කලය එකක්. එතකොට අපිට ඇස් දෙකට අමාරුනේ. හැබැයි මේක ප්‍රින්ටින් වෙන්නේ නෑ. ඒක අපි අර ඇස් වලට පේන විඩාව මගහරවා ගන්න තමයි මේ දේ අපි යොදාගන්නේ. ඔන්න එහෙනම් ඒකත් හරි. පේජ් බෑග්‍රවුන්ඩ් තව එකක් තියෙන. පේජ් බෑග්‍රවුන්ඩ් ගෲප් එකේ මොකක්ද තියෙන්නේ? පේජ් බෝඩර්ස්. බෝඩර් එකක් දාන්න පුළුවන්. ඒ කොහොමද? පේජ් බෝඩර් එකක්. පන්ති හැමෝම ඉතින් කැමරා ඔන් ඔෆ් කරගෙන ඉන්න පුළුවන් නම් සමහර පුළුවන් අය කැමරා ඔන් කරන්න බලන්න. පන්ති ඉන්නේ කවුද කියලාවත් බලාගන්න නේද? පුළුවන් දුවල පුතාල කැමරා ඔන් කරන්න. ඔය ඉන්නේ ඉතින්. අයෝන් කරයිද? ඔන් කරලා ඔෆ් කරා නේද? අපි ටොටා කතා කරමු බලන්න එන. මට කියන්න මම කියලා දෙන දේවල් තේරෙනවද? කියලා දෙන දේවල් තේරෙනවද? අනුමා මයික් ඔන් කරනවා. මං කියලා දෙන දේවල් තේරෙනවා. නැත්නම් අපහැදිලිද? කොහොමද දන්නේ? තේරෙනවා. ඔව් තේරෙනවා නේද? මයික් ඔන් කරාට ඉතින් කතා කරන්නේ නැහැ. චැට් එක කරනවා දාන නේද? හරි, කමන අපි කරන් යමු ඉතින්නේ. යම් දවසක ඔයාලත් කතා කරන්න හිතන දවසක් ඉන්නේ නේද? දැන් අපි කතා කරමු. හරි, ඔන්න එන පේස් බෝඩ්. මෙන්න මේ පේස් බෝඩ් බටන් එක ක්ලික් කරන්න ළමයි. ක්ලික් කරාම අපිට එනවා වින්ඩෝ එක. මේකෙ මෙන්න මේ බොක්ස් කියන එක ඇක්ටිව් කරන්න. ඇක්ටිව් කරලා ඕකේ කරන්න බලන්න. අන්න බෝඩ් එකක් ආවා. ඒ වගේම නැවත පේස් බෝඩ් එක ක්ලික් කරා අපිට පුළුවන් මෙන්න මේකේ තමන් කැමති බෝඩ් ස්ටයිල් එකක් තෝරගන්න. ඕන්න ඔය මෙන්න මේක මන් තේරුවා. මෙන්න මේ ස්ටයිල් එක තෝරලා ඕකේ කරන්න බලන්න. මේ බෝඩ් එක ওই බෝඩ් එක අපිට ඝනකම වැඩි කරන්න ඕන. මෙන්න මෙතන width කියන එකෙන් 6ක් විතර දුන්න නම් උපරිම ඝනකමක් ගන්න පුළුවන්. ඒ වගේම ආයිමත් පේස් බෝඩ් බටන් එක ක්ලික් කරලා කලර් කියන බොක්ස් එක ක්ලික් කරොත් මෙන්න මෙතනින් අපිට පුළුවන් බෝඩ් එකකට කලර් එකක් දාන්න. ඔය විතරක් නෙමෙයි, අපිට පේස් බෝඩ් එකට ලස්සන ඩිසයින්ස් දාන්න පුළුවන්. මෙන්න ඇපල් පේලියම්. ඒ වගේ මේක තාපල් හැඩ ගියාම ස්තර ගොඩායි. මේ තියෙන එක එක හැඩ, මේ ඕනම හැඩයක් බෝඩ් එකක් විදියට භාවිතා කරන්න පුළුවන්කම තියෙන මේ මල් වර්ග තියෙන මේ මල දැක්කද? ඕන ඒ වගේ ඕන බෝඩ එකක් අපිට දාන්න පුළුවන්. ඒ ඔක්කොම පේස් බෑග්‍රවුන්ඩ් එක එකේ වටේ තියෙන මාජින් එකට තමයි ඇඩ් වෙන්නේ. ඉතින් ඔන්න ඔය විතර දීපති අපිට පුළුවන්කම තියෙනවා මේ දේවල් කරගන්න. හරි, එහෙනම් අපි යනවා ඊළඟ එකට. දැන් ඔන්න වර්ඩ් වල මම යම් ප්‍රමාණයක් කර මේක තව ටිකක් තියෙන මේල් මර්ජ් කරන්න. ඒ ටික අපි ඊළඟ දවසේ කරමු. පුළුවන් වුණොත් මම මෙහෙම දෙයක් කරනවා. මේ වගේම අමතර රෙකෝඩින් එකක් කරලා මම ගෲප් එකට ලැබෙන සලස්සන්නම්. උදාහරණයක් ඉන්ටර්නෙට් මාකටින් ඒ වගේ මොනවා හරි පාඩමකට අදාළ විශේෂ ලෙසන් එකක්. මොකද මේ ඔන්ලයින්ම කරන්න ගියොත් අපිට වෙලාව මදි වෙනවා. මොකද දැන් 3:00 වගේ පටන් ගත්තාම 3:00 කාලට විතර 5:00 කාල 5:00 වගේ නට ඉවර වෙනවා. ඒතර පරික්කයි ගානක් නේ තියෙන්නේ. අපිට ටයිම් එක ඇත්තට මදි. ඒක නිසා මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඒ වගේ ලෙසන්ස් වල රෙකෝඩින්ග්ස් YouTube හරහා දුර පුතාට ලබා දෙන්න. ඒතර ඒවත් බලන්න පුළුවන්. ඒතකොට අපිට පන්තියේදී වෙන වැඩකට අපේ ටයිම් එක යොදා ගන්න අපිට හැකියාව තියෙනවා. පැහැදිලි නේ? ඒ වගේ කරමු. හරි, එහෙනම් අන්න මම වර්ඩ් පොඩ් එකට දැන් නතර කරන මේ සතියට. තාවට පොඩි දේවල් ටිකක් අත් වෙනේ ටික කරමු අපි. ඊට පස්සේ මම ස්ටාර්ට් කරනවා ෆොටෝෂොප්. ෆොටෝෂොප් ස්ටාර්ට් කර. ෆොටෝෂොප් වල අපි අන්තිමට කරා
බ්ලක් ඇන් වයිට් ෆොටෝ එකක් වර්ණ කරන හැටි. Day 3 lesson 8. මෙන්න මේක නේද අපි අන්තිමට කරේ. මට පොඩක් දාන බලන්න මෙසේජ් එකක්. මෙන්න මේක නේද අන්තිමට කරේ. ඔව්. එතකොට මේ එකතරේ කාය අහනවා ඔන්ලයින් කෝස් එකේ ගෲප් එකට ඇඩ් වෙන්න. මෙන්න මගේ නම්බර් එක. මේකට මට මෙසේජ් එකක් එවන්න. ඒ වගේම ඔයගොල්ලෝ දැන් IPSL එකේ මේ ප්‍රෝග්‍රෑම් එකකට තියෙන ගෲප් එකෙත් ඉන්නවා. අර මොනවාද පාසුගම් ගාස්ති ඒ වගේ වන හැටි දොළ පුතාල ඒක හරහා දැනුවත් කරાવી. එතකොට ඒ දේවල් නෙමෙයි මම කරන්නේ මේ ගෲප් එක හරහා. මම කරන්නේ ඔයාලට මේ අමතර ලබා දෙන්න පුළුවන් මොනවද, ඔයාලට අවශ්‍ය මොන හරි ගැටලු තියෙනම් ඒවට විසඳුම් ලබා දෙන්න කොහොමද, ඊළඟට රෙකෝඩින් එකක් වගේ දෙයක් මට මෙවන්න පුළුවන් එතකොට නේද? එතකොට අර ඒක ලේසි නේද පුතේ? ඒක නිසා තමයි ගෲප් එකක් වෙනව මං හදාගන්නේ. මොකද මගේ පහසුවට. එතකොට මට ඔයගලන්ට දැනුම් දෙන්න අවශ්‍ය දේවල් මට මේ ගෲප් එක කරාම කියන්න පුළුවන්. ඒක තමයි වැදගත්. ඒක නිසා මෙන්න මේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. අද හවස 3 පන්තිය ඔන්ලයින් ක්ලාස් එකේ කියලා බදාදා. එහෙම දැම්මා මං එතකොට මේ ලින්ක් එකේ වන්න. අර මේ ෆයිල් එක අපි හැදුවා කලර් කරා. එහෙනම් අපි යනවා ඊළඟ එකට. Day 9 මේ ලෙසන් එක කරන්නේ නැහැ නේද අපි? පොඩා චැට් එක දාලා මේක කරාද අපි? නෑ නේ. ඔව් මේක කරමු දැන්. මේ app එක Photoshop දැන් group එක හැදුවට ඔක්කොම ළමයි ටික මේකට add වුණාට පස්සේ මම Photoshop වල link එකේ හැමදේම එවනවා. එතකොට ඔයාලට ඕන app එකක් ගන්න පුළුවන්. ඒක තමයි මං කියර අපි වෙනම මෙහෙම සම්බන්ධ වෙන එක ලේසි. ඕන දෙයක් කතා කරන්න chat එකට දාන්න ඕන දෙයක් පුළුවන්නේ. හරි. එහෙනම් ඕන මේ photo එක මම edit කරන්න යන්න. හරි. එතකොට මේ photo එක ලස්සන ගෑල් ළමෙක් ඉන්නවා කොරියන් වගේ මට හිතෙන්නේ. නේද? එයා මලක් කනේ ගහගෙන රුක් ගන්න මලක්. පහ පාට වගේ ඇඳුමක් ඇඳන් ඉන්නවා. මම මේක වෙනස් කරන්න යන්න. කොහමද? මුලින්ම මම මේ ෆොටෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් කරනවා. කොහමද බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්නේ? රයිට් ක්ලික් කරලා මුලින්ම මම ඩුප්ලිකේට් එකක් ගන්න. රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට්. ඕකේ. ඕන්න කොපි එකක් ගත්තා. දැන් කොපි කියද්දි මෙන්න ඔරිජිනල් එක මෙන්න ඩුප්ලිකේට් එක. ඔය ඩුප්ලිකේට් එකේ තව ඩුප්ලිකේට් එකක් ගන්න. රයිට් ක්ලික් කරලා ඩුප්ලිකේට්. ඕකේ. ඔන්න තව ඩුප්ලිකේට් එකක් මම පැත්තකින් තියෙනවා. හරි. දැන් මෙන්න මේ පළවෙනි ඩුප්ලිකේට් එක මම කළු සුදු කරනවා. ඒ කියන්නේ මොකද්ද? බ්ලැක් ඇන්ඩ් වයිට් කරනවා. කොහමද බ්ලැක් ඇන්ඩ් වයිට් කරන්නේ? අපිට පුළුවන් ඉමේජ් යන්න. ඊට පස්සේ යන්න මෝඩ් වලට. ඉමේජ් වල මෝඩ්. ඊට පස්සේ දෙනවා ග්‍රේ ස්කේල්. මෙන්න මේක. ග්‍රේ ස්කේල් ක්ලික් කරන්න. ඩිස්කාඩ් කියන වචනේ ක්ලික් කරන්න. ඔන්න ෆොටෝ එක බ්ලැක් ඇන්ඩ් වයිට් වුණා. දැන් මේ කළු සුදු ඡායාරූපේ අපිට කිසිම දෙයක් කරන්න බෑ කලවලි. උදාහරණයක් මම පින්සල් අරගෙන රතු පාට වගේ සිලෙක්ට් කරලා දැන් රෙඩ් කලර් එකේ තියෙන මම මේකේ අඳින්න ගියොත් මට රෙඩ් කලර් එකෙන් කිසිම දෙයක් මේකේ කරන්න පුළුවන් කමක් නැහැ. මේ බලන්න මම පින්සලක් අරගෙන ට්‍රයි කරනවා අඳින්න. බලමු ඇඳේද කියලා රතු පාට. ඇඳෙන්නේ නැහැ. මෙන්න නිකන් දුමුරු පාටක් වගේ එන්නේ. අලු පාටකින් ඇඳෙන හේතුව තමයි දැන් මේ ෆොටෝ එක මේ මොහොතේ කලර් එකක් නෙමේ බ්ලැක් ඇන්ඩ් වයිට් ඉමේජ් එකක්. ඔයගොල්ලන්ට පේනවා ඇති මේක වෙන මෙතන ග්‍රේ කියලා තියෙනවා. 100%ක් ග්‍රේ. මෙතන 100%ක් RGB. ඒක කලර් ඉමේජ් එකක් වෙන මෙයා. එයා ග්‍රේ. ග්‍රේ නෙමේ RGB. හැබැයි මෙයා තියෙන මොකද්ද? ග්‍රේ. එහෙනම් දෙපොත මෙන්න මේ ග්‍රේ කියන කලර් එක මං නැවත RGB කරගන්න කොහොමද කරන්නේ? image mode RGB. අන්න දැන් හරි. දැන් අපි පින්සල අරගෙන මොනවරයන් දොත් අන්න බලන්න දැන් රතු පාටෙන් අඳින්න පුළුවන්කම දෙ. දැන් මෙතනද මේක color image එක. එහෙනම් මං කරන්නේ lasso tool, polygonal lasso tool එක අරගෙන මෙන්න මේ tool එක.
අරගෙන මෙන්න මේ ළමයාගේ මෙන්න මේ මල මොකද රුක්කාත්තර මල මම මෙන්න මෙහෙම සිලෙක්ට් කරනවා. ඔන්න හොඳ සිලෙක්ට් කළා. ඊට පස්සේ මේ ඉමේජ් එක මේ මල තියෙන ෆොටෝ එක ඒ කොටස ගෙනාලා ඇදලා මෙතනින් තියෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන මල හරියට මේ කුඩට ආවේ නැති එක වෙන කොහෙටවත් නෑ. එහෙම හරියන්නේ නැහැ. හරියට මේ කුඩටම ගන්නවා. එහෙම ගන්නෙ. මෙන්න මෙයා ක්ලික් කළා දෙන shift එක alt එක press කරා. shift එක alt එක press කළා මෙන්න මෙහෙම ක්ලික් කළා. ආන බලන්න හරියට මේ මල ඒ කුඩට ආවා. ඒ වගේම මේ ළමයාගේ අපි තව බලමු ගන්න පුළුවන් දෙයක්. අපිට ඕන මෙන්න මෙයාගේ මේ ලිප්ස් රතු පාට තියෙන සේව ගන්නත් පුළුවන්. රෝස පාටට තියෙනවා. හරි. හරි දැන් ඒකත් මූ ටූල් එකට ගිහිල්ලා shift එක ඕල්ට් එක එක්ක මෙන්න මෙහෙම ගෙනල්ලා තියෙනවා. දැන් බලන්න කළු සුදු එකේ මොකක්ද ආවේ? මේ ළමයා බ්ලැක් ඇන් වයිට් ඉන්න බෑග්‍රවුන්ඩ් එක මුළු ශරීරෙම බ්ලැක් ඇන් වයිට් නමුත් මලයි එයාගේ තොල් දෙකයි මොකක්ද වෙලා තියෙන්නේ කලයි ඉමේජ් එක බඩපත් වෙලා. ඔය විදිහට අපිට පුළුවන් අර ගත්ත තව ඩුප්ලිකේට් එකක් තියෙනනේ මෙන්න මේක. මේකත් මම ග්‍රේ ස්කේල් කරනවා ඉමේජ් මොඩ් ග්‍රේ ස්කේල්. ඒ වගේ මේක මම නිල් පාටයි කොළ පාටයි මික්ස් කරේ. ඒකට අපි කියනවා ඩිව් ටෝන් කියලා. නිල් පාටයි කොළ පාටයි මික්ස් කරන්න යන පාට දෙකක් හෝ තුනක් හතරක් තමන් කැමති ප්‍රමාණයක්. මම නිලුයි කොළයි මික්ස් කරනවා. එහෙනම් ග්‍රේ ස්කේල් එකට යටින් තියෙනවා ඩිව් ටෝන්. මොනෝටෝන් කියන එක පාටයි, ඩිව් ටෝන් කියන පාට දෙකයි, ට්‍රයිටෝන් කියන පාට තුනයි, වට්කෝන් කියන පාට හතරයි. එහෙනම් මම මොනෝටෝන් ඩිව් ටෝන් කියන එක සිලෙක්ට් කරනවා. පළවෙනි එකට දෙනවා නිල්. දෙවෙනි බොක්ස් එකට දෙනවා මම හොල. මෙවට නම් දෙන්න. මම මේකට ASD දෙනවා, මේකට දෙනවා PQR. අදී ලෝකේ කරා අන බලන්න. දැන් මෝහිනී වගේ ඉන්නෝ. දැන් කරන්නේ මෙන්න මේක අර කලින් වගේම සිලෙක්ෂන් මේකට දාගන්න. shift එක alt එක එක්ක. දැන් දැම්මට පේන්නේ නැහැ මොකද හේතුව? මෙයාත් තාම ඉන්නේ මොකද්ද මොනෝටෝන. මේකත් RGB කරන්න. මෙන්න මේ ෆොටෝ එක RGB. image mode RGB. දැන් මෙන්න මේ තොල් මෙහෙම ඇදලා මේකට දාගන්න. ඒ වගේම තමයි මලත්. ඒ සිලෙක්ෂන් එක නැතිල ඒක නිසා මලයි සිලෙක්ට් කරන්න වෙනවා. මොටුල් එකට යන shift එකේ alt එක එක්ක ක්ලික් කරන මේකට දාන්න. ඔන්න බලන්න දැන් ඇත්තට මොහිනී වගේ පේන. මොකද හිතන්නේ? ලස්සන ඇද වැඩි? හොඳයි නෑ හොඳයි කියන්න. දැන් බලන්න නිල් පාට සහ කොළ පාට මික්ස් කරලා කියන්නේ ග්‍රේ ස්කේල් කරලා ඒක අපිට ඩිව් ටෝන් පාට දෙකක් මික්ස් කරා. ඒ වගේම දෙපත ඒකට ආයමත් RGB කළා. මොකද දැම්මේ අපි සාමාන්‍ය විදියට අර ඔරිජිනල් ෆොටෝ එකේ තියෙන ඔබ්ජෙක්ට්ස් දෙකක් මම මේකට කොපි කරා. අතට බලන්න එක ලස්සනට ආව. හරි. ඔන්න එහෙනම් ඒකත් හරි.
අපි මේක ක්ලෝස් කරමු. මම මේ ඔක්කොම ලෙසන්ස් ටික ඔන ගෲප් එක කම්ප්ලීට් හැමෝම ඇඩ් වුණාට පස්සේ, මොකද මට සැරින් සැරේ දාන එක කරදර, ඒක නිසා මම ලින්ක්ස් ඔක්කොම හැම මේ ඉන්න හැම දරුවම ගෲප් එකට ආවට පස්සේ තමයි ලබන සති වෙනකොට පුළුවන් වෙයි. දැන් මේ වෙනකොට ගොඩාක් අය ඇඩ් වෙලා තියෙනවා මා මෙසේජස් වල. හරි, එහෙනම් අපි යමු ඊළඟ එකට. ඊළඟ එක තියෙනවා මෙන්න මෙතන කාර් රැඩ් එකක්. මේකත් කරේ නෑ නේද අපි? කාර් එකක් තියෙනවා. දැන් මේ ලෝකේ දෙන ඉතාම මිලාදීක මං හිතන්නේ මේ බුගාටි වගේ කාර් එකක්, මිලාදීක කාර් එකක්. ඒතර මේකෙත් මම මට ඕනේ මේ කාර් එක වේගෙන් යනවා කියලා පෙන්වන්න. වේගෙන් යනවා නම් මේ රෝද දෙක වේගෙන් කැරකෙනවා පෙන්වන්න ඕන. පසුබිමේ තියෙන අර කඳු එහෙම මුකුත් පේන්න බෑ. ඒක බොඳ වෙලා වගේ තියෙනවා. එහෙනම් අපි මුලින්ම කරන්නේ මේ කාර් එක සිලෙක්ට් කරන්න ඕන ළමයි. ඒ කියන්නේ මෙයාගේ කොපි එකක් ගන්න ඕන. මොකද කරන්නේ එහෙනම් මුලින්ම? කාර් එක සිලෙක්ට් කරමු. කොහොමද කරන්නේ? ලැසෝ ටූල් එකක් අරගෙන මෙන්න මේ ආකාරයට අපි කාර් එක සිලෙක්ට් කරගෙන යමු. ඔය දෙන ඉතින් පිළිවෙලකට සිලෙක්ට් කරන්න ඉතින් අඩුපාඩු වෙන්නේ නැතුව. දැන් මේකර මේ ටූල්ස් ඔක්කොම හුරු වෙන්න ඕන. මම කියලා දීපු හොඳට ඒ ක්‍රම පාවිච්චි කරන්න. තව සිලෙක්ට් කරන ක්‍රම තියෙන මම ඒ විදිහට කියලා දෙන්නම්. මේ ලැසෝ ටූල් ම නෙවෙයි, අපිට ඕනනම් පෙන් ටූල් එක උනත් දෙමුතේ සිලෙක්ෂන් වලට භාවිතා කරන්න පුළුවන්. ඒක තමයි සාර්ථකම ක්‍රමේ. තර ෆොටෝ එකට කිසිම හානියක් එහෙම නොවෙන්න අපිට මේ එඩිට් එක කරන්න පුළුවන්. හරියට සිලෙක්ට් කරා. දැන් මම කරන්නේ මේකේ කොපියක් ගන්න. Ctrl C Ctrl V copy paste. ඊට පස්සේ දැන් අත්‍තර බලහම මෙන්න කොපි එකක් තියෙනවා. හරි, අපි ලේයර් පැලට් එකට යමු. ඔන්න ලේයර් පැලට් එක. එතන බලන්න කොපීස් තියෙන හැටි. බෑග්ග්‍රවුන්ඩ් කියන්නේ ඔරිජිනල් එක, මෙන්න ඩුප්ලිකේට් එක. එතකොට මේ ඩුප්ලිකේට් එක මේ ලේයර් එක ඉස්සරහ හැක ලකුණක් තියෙනවා. ඒක ඕෆ් කරාම මේ ඩුප්ලිකේට් එක අපිට ඕෆ් කරලා තියාගන්න පුළුවන්. එහෙනම් අපි කරන්නේ මෙන්න මෙයා ඕෆ් කරනවා. දැන් පේන බෑග්ග්‍රවුන්ඩ් එක. දැන් මම බෑග්ග්‍රවුන්ඩ් එකේ මෙන්න මේ කාර් එකේ මේ දෙකලවර පොඩ්ඩක් ඩිලීට් කරනවා. මොකද දැන් මේක මික්ස් කරන්න, ඒ කියන්නේ මේ මොකද ෆිල්ටර් එකක් දාලා බොඳ කරනකොට නැත්තම් මේ දෙපැත්තෙන් එලියට එනවා. ක්ලෝන් ස්ටැම්ප් ටූල් එක, පැස්මකපු ටූල් එක අරගෙන ෆොන්ට් සයිස් එක පොඩ්ඩක් වැඩි කරලා මෙන්න මේ විදියට කාර් එකේ දෙපැත්ත චුට්ටක් මම ඔන්නෝම ඩිලීට් කරලා ඉවත් කරනවා. ඊට පස්සේ අනිත් පැත්තත් ඕල්ට් එකත් එක මේ වැටේ කොපියක් ගත්තා. ඕන්න ඔහොම හැදුවා. දැන් අපි මේ ලේ එක ඔන් කරලා බැලුවොත් ගත්ත කොපි එක මෙන්න බලන්න ඔරිජිනල් එක මේකේ තියෙනවා. ඒ වගේම යටින් තියෙන බෑග්ග්‍රවුන්ඩ් එක මකාපු එක. එහෙනම් මම බෑග්ග්‍රවුන්ඩ් මකාපු එක අරගන්නවා. ඒ කියන්නේ ඔරිජිනල් ලේ එක. මේකට ෆිල්ටර් එකක් දාන්න. ෆිල්ටර් බ්ලර් මෝෂන් බ්ලර්. මෝෂන් බ්ලර් කියන්නේ මෙහෙම තීරු තීරු වගේ තමයි බ්ලර් එක අපිට දකින්න පුළුවන්. මෝෂන් බ්ලර්. හරි, මේකේ
අපිට අවශ්‍ය ඩිස්ටන්ස් එකද බ්ලොකේ දිශාවත් අපිට තීරණය කරන්න පුළුවන් කොහොමද වෙන්නේ? ආන බලන්න දැන් අර ලේ පැලට් එක ගිහිල්ලා අපි ගත්ත ඩුප්ලිකේට් එක ඔන් කරොත් ඔන්න කාර් එකේ දැන් බලන්න පසුබිම විතරයි බොඳ වෙලා තියෙන්නේ. කාර් එක හොඳටම තිරෝ ගොඩක් කාලාට කාර් විකුණන ඇඩ් වල ඔගොල්ලෝ දැකද ලොකු බෝඩ්ස් වල තියෙනවා කාර් එක හොඳට පේනවා පාරවල් ඔක්කොම බොඳ වෙලා මේක රේඛා වගේ තමයි පේන්නේ. ඔන්න කාර් එක වේගය යනවා කියලා අපිට වෙනත්තර බැලුවොත් යට දින කාර් එකත් බොඳ වෙලා මම මේ ඩුප්ලිකේට් එකක් ගත්ත නිසා ඩුප්ලිකේට් එකට කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ. දැන් පැහැදිලි ඇති මම කියන්නේ. හරි ඔන්න ඔයගේ ඇඩ්වර්ටයිස්මන්ට් කරන්න පුළුවන්. ඊළඟට මේක තව ඩේ 4 එකට ගියාම මෙන්න මේ වගේ 10 වෙනි ලෙසන් එක විතර මම ඩැමේජ් වෙච්ච ෆොටෝ එකයි එක පැත්තක්. හරි මම දැන් පුංචි අවස්ථාවක් දෙනවා ආයිමත්. මොකක්ද අවස්ථාව? මේ ෆොටෝ එක හදන්න ඔබ මොනවද කරන්න ඕන? කොලයක් ගන්න, වැඩ කර නැති කොලයක්. මුලින්ම මේ ෆොටෝ එකේ ඔබ මොනවද කරන්න, මේ ෆොටෝ එක එඩිට් කරන්න ගියාම මට අන්න ඒකයි දැනගන්න. මේ ෆොටෝ එක එඩිට් කරන්න ගියාම පළවෙනි පියවර ඔබේ මොකක්ද? ඊට පස්සේ මොනවද කරන්න? ඒ වගේ ස්ටෙප් කීප එකට Tamanට දැනෙන විදිහට ලියන්න. ඊට පස්සේ මම කියන්නම් මේ ෆොටෝ එක හදන්න මුලින්ම කරන්න ඕන මොකක්ද. හරි ඒකට විනාඩි කීපයක් ගන්න, වෙලාව ගියාට කමන්නේ. මට කියන්න මේ ෆොටෝ එක හදන්නේ කොහොමද? පුළුවන් නම් චැට් එකට තමයි විනාඩි 3ක් 4ක් දෙන්නම්. චැට් එකට උනත් දාන්න පුළුවන්.
දේපතේ පොඩි මේ පොඩි අදහසක් මම දෙන්න යන්නේ. අපිට ඊට පස්සේ ඉන්ටර්නෙට් මාකටින් කියන්නේ ඊ-කොමර්ස් කතා කරන්න තියෙනවා. මම වෙන මෙහෙම දෙයක් හිතනවා. දැන් මේක පොඩ්ඩක් කළා අපි ඊ-කොමර්ස් එක කරන්නට වඩා හොඳයි. ෆොටෝෂොප් වල ඉතුරු කරන්න පුළුවන් ගොඩක් දේවල් ටික මේ ටයිම් එකේ කරලා මම ඊ-කොමර්ස් එකේ රෙකෝඩින් එකක් දුන්නා. මොකද හෙට අනිත් දවසේ ඊ-කොමර්ස් එක අපිට කරන්න තියෙන පළවෙනි ටියුට් එකේ රෙකෝඩින් එකක් දාලා දුන්නා ඔයාලට. මොකද හිතා මට පොඩ මැසේජ් දාන්න බලන්න. මොකද දන්නද දැන් ෆොටෝෂොප් එකේ අපි කීපයක් නේ කරේ. දැන් මේ ඉතුරු පැය භාගයකට වඩා පොඩ්ඩක් තියෙනවා. ඒතර ඒ ටයිම් එකේ අපිට පහයි කාලා වගේ වෙනකන් පුළුවන්කම තියෙනවා මේ ෆොටෝෂොප් වල තව ලෙසන්ස් ටිකක් කරන්න. මොකද්ද ඔයාලගේ අදහස? එහෙම හොඳයිද? ඔය එක තමයි. මොකද මේ ඇතර මට පුළුවන් අරක හිමීට ඒක පිළිවඩ ලස්සනට ඒ ටික ලස්සනට අරේන්ජ් කරලා ඊ-කොමර්ස් අපිට ඉන්ටර්නෙට් එකේ බිස්නස් ගැන කතා කරන මේ මොනවාද පළවෙනි ලෙසන් එකනේ, මූලික කරුණු ටිකනේ. මං ඒ ටික එතකොට ඔයාලට ඊ-කොමර්ස් පිට නිද්ද පෝය වගේ වෙනකොට මම ඒක රෙකෝඩින් එකක් දාලා දෙන්නම්. ඒතර ඒක වෙනම ඔයාලට බලන්න පුළුවන්. මං ගෲප් එක ඔක්කොම ඇඩ් වුණාට පස්සේ ඒක දාන්නම්. මේ රෙකෝඩින් එක අද එකයි ගිය සතියේ එක දෙකම නැවත මං ගෲප් එකෙන් ලැබෙන්න සලස්වන්න. ගිය සතියේ රෙකෝඩින් එක ලැබුණ නැහැ කියලා කිව්වා. ඔව් එහෙනම් ෆොටෝෂොප් වල අපි තව වැඩ ටිකක් කරමු මේ තියෙන පැය භාගයේ වගේ කාලය තුල. මෙන්න මේ ෆොටෝ එක දැන් දුවල පුතාලා ඉතාලි මේ ෆොටෝ එක කොහොමද අපි හදන්නේ? ඈ කොහොමද අපි මේක හදන්නේ? මුලින්ම ඔයාලා කරන්න ඕනේ මූණේ පැත්තක් නැහැනේ. මාර වැඩේ ඒක නේද? මොනේ පැත්තක් නැහැ. එහෙනම් ඒ පැත්ත ඩැමේජ් එක හදන්න ඕන ඔක්කොම කලින්. උදාහරණයක් දැන් මේ පැච් ටූල් වගේ ක්ලෝන් ස්ටැම් ටූල් වගේ අරගෙන මුලින්ම කරන්න ඕනේ මම ඔක්කොම කරන්න යන්නේ වෙලා යන හින්දා. අපි දාන්න ඕල්ට් එක ප්‍රෙස් කරලා පැල්ලන්න නැති තැනකින් ගන්න ඕල්ට් එක අත්තරල මෙහෙම ටච් කරන්න. එහෙමනේ අපි ඉගෙන ගත්තේ නේද? මෙන්න මෙහෙම ටච් කරන්න අපිට පුළුවන්. ඕනේ විදියට මේක ටච් කරලා හදන්න තියෙනවා. මේ අයිබ්‍රෝස් වල තියෙන පැල්ලම් ඒ ඔක්කොම කරන්න පුළුවන්. ඊළඟට මෙතන ඇහැ ළඟ තියෙනවා ඒවම කරන්න. මෙතන තියෙනවා මෙතන නහය ගාව මෙතන අයිනේ තියෙනවා. මෙන්න මෙතන හදන එක ලේසි අපිට දේපොතේ. මේ පැත්තේ නහය සාමාන්‍යයෙන් හොඳට තියෙන නිසා අපිට ඕන ඒකේ පැච්චා මේ පැත්තට දා ගන්නත් පුළුවන්. ඒක ඔයාලා හිතන්න. ඊට පස්සේ මේ කන මේ ටිකත් අපිට ඩිලීට් කරන්න පුළුවන් මෙහෙම. ඊළඟට ගන්නවා පැච් ටූල් එක අරගෙන මෙන්න මේ වගේ පැල්ලම් තියෙන ඒවා අපිට මෙහෙම එක තැනකට ඔහම ඇප්ලයි කරලා හදාගන්න පුළුවන්. දැක දැත පැච්චක් හිටිනවනේ මේ වගේ තැන් වලත් අපිට එහෙම හදාගන්න පුළුවන්. දැක්කද? ඊට පස්සේ මෙන්න මේ ඔළුව ඔළුවත් අපිට ක්ලෝන් ස්ටැම් ටූල් එකට ගිහිල්ලා දේපොතේ මෙන්න මේ පැල්ලම් ටික ඔන්න ඉදිරියට මාකාගෙන යන්න. දැක්කද කොණ්ඩේ? ඔන්න මේක ඔපෑසිටි පොඩ්ඩ අඩු කරලා
ඔන්නව ටච් කරන්න හොඳ. තා පොඩ්ඩක් හදා ගන්නවා. ආයෙමත් ඔපෑසිට එක 100%ක් දාන්න. මෙන්න මේ පැන්ලන් ටික ටිකක් මේක ඔළුවේ භාගයකට වැඩි ඔන්නෝගේ ටච් කරලා හදා ගන්න. දැන් ඇති වෙන්නේ නේද? තව ටිකක් බලමු. හරි ඔය ඇති. ඊළඟ මෙතනක් කොණ්ඩේ තියෙනවා ඩැමේජ්. ඒවා මේ මෙතන පැල්ලම් වගේ මෙතනක් තියෙන උඩ ඒ ඔක්කොම හදාන්න. මෙතන කණෙත් තියෙන පොඩි පැල්ලම් මේවා ඩිලීට් කරන්න පුළුවන්. හරියට මහන්සි වුණොත් අපිට මේක ගොඩ දාන්න බැරි කමන්නේ. ඊළඟට මෙන්න මෙතන පොඩ්ඩක් මේක පුංචි කරලා මේ කණ ඇතුලේ මෙන්න මෙතන ඒක බ්‍රෂ් එක පුංචි කරලා ඕන මකර නැත්තම් මේක පැලනවා කිටිනවා. ආන්න දැන් මෙතනක් තියෙනනේ නහය ගාවත් පොඩ්ඩක් මේ ටික හැදේ. ඔයාලට පුළුවන් ඕන නම් මෙන්න මේ නහයේ මෙන්න මේ පැත්තේ කොපි එකක් අරගෙන මේ පැත්තට බට් කරගන්න. අතන පොඩ්ඩක් නහය ඩැමේජ් වෙලා වගේ තියෙනවනේ. ඒක නිසා ඔන්න ඔහොම මං ගන්නවා කොපි එකක් කන්ට්‍රෝල් සී ෆෙද එකක් දෙන්න මුලින් මොඩිෆයි ෆෙද ෆෙද එක එකක් විතර දීලා මම මේක කොපි කරනවා කන්ට්‍රෝල් සී කන්ට්‍රෝල් වී කොපි පේස්ට් කරාම මෙන්න නැහැ කොටසක් තියෙනවා දැක්කද. ඒක හරවන අනිත් පැත්තට එඩිට් ට්‍රාන්ස්ෆෝම් හොරිසන්ටල් හරවලා මෙන්න මෙහෙම ගෙනල්ලා තියන්න මෙතෙන් පොඩ්ඩක් ඕන රොටේට් කරගන්න චූට්ටක් ටිකක් හැදේ වගේ දැක්කද. ඔන්න එන එතන නහය අඩුපාඩු ඇද මේ නැත්තරෝ දැන් අර පැල්ලව මකන මේ එතන පොඩි ඇද නහය මේ පොඩි ඇදයක් තියෙනනේ මෙතන කැලලක් නෑ වගේ. ඉතින් ඔන්නම අර අනිත් පැත්තේ කොපි එකක් මේ පැත්තට මම තියාගන්න ඕන්න. හරිනේ ඊළඟට අපිට පුළුවන් මේ දෙක එකට එකතු කරන්න මර්ජ් කරන්න ඕන ළමයි. එහෙනම් මම මෙන්න මෙතන layer palette එකේ මෙන්න මේ ඉතලේ ක්ලික් කරලා ඒකේ අපි මෙන්න මේ හරිය තියෙනවා merge visible කියලා. අන්න ඒක ක්ලික් කරා නම් අන්න දැන් මේ නහය දාපු එක වෙන් කරන්න බෑ. දැන් එකට තියෙන merge visible දැන් කොහමද දුන්නේ layer palette එකේ මෙන්න මෙතන මේ ඉතලේ ක්ලික් කරලා මේ layer palette එකේ මෙන්න මේ ඉතලේ merge visible visible කියන්නේ පේන layers merge කරන්න. දැන් background එක විතරයි layer palette එකේ අපිට දකින්න පුළුවන්. හරි ඔන්න ඒකත් හරි. ඊළඟ මෙතන නිකටවත් තියෙන දේවත් හදාන්න ඉතින් අපි එකක් බලමු හදලා. ආයි ගන්න ක්ලෝස් ස්ටැම් ටූල් එක බ්‍රෂ් එකේ සයිස් එක පොඩ්ඩක් ඕන ගන්නට හදා ගන්න. ඕන විදිහට පොඩ්ඩක් මේක ටච් කරන්න තමයි තියෙන්නේ. මෙතන කොලර එකෙත් පොඩි ගැටලුවක් තියෙනවා. ඒකත් හදන්න මේ ටයි වල මේ ඔක්කොම හදන්න ඕනේ මේ ලස්සනට ඒක බැලන්ස් කරලා ගන්න. හරියට හැදුවොත් දරුවනේ මේක එඩිට් කරා කියලා පේන්නේ නැහැ කාටවත්. එහෙම තමයි හදන්න ඕන අඳුර ගන්න බැරි වෙන ඕනේ ටික. හරි දැන් මේකෙත් පැච් වගේක් තියෙනවා ඒ ටිකක් ඩිලීට් කරන්න. එතකොට නෑගේ හතන දැන් මූණ හදලා ඉවරයි මං. ඊට පස්සේ මං කරන්නේ
සිලෙක්ෂන් එකන රෙක්ටෑගුල මාකිටෝල් එක අරගෙන දීපද මම මෙන්න මෙහෙම හරියට මූණෙන් ඔන්නම භාගයක් සිලෙක්ට් වෙන විදියට සිලෙක්ෂන් එකක් අදිනවා. හැබැයි මෙන්න මෙතන ඔළුවේ පොඩි ගැටලුවක් තියෙන එක නිසා ඒ ටිකත් අපි හදලා ඉන්න වෙනවා. එහෙම නැති වුණොත් මේ ෆොටෝ එක අපිට සාර්ථකව එඩිට් කරන්න බැරි වෙනවා. ඒක නිසා මෙන්න මේ භාගයට වඩා තියෙන දේවල් මේ ඔක්කොම ටික එඩිට් කරන්න ඕනේ. මේ පැල්ලා මකන්න. ඕන්න දැන් හරි. පැල්ලා දියාගෙන මුකුත් කරන්න බෑ. දැන් හරිනේ. අ දැන් ගන්න මොකද්ද? රෙක්ටැන්ගුලර් මාකි ටූල් එක දීපදි අරගෙන මෙන්න මෙහෙම හරියටම භාගයව සිලෙක්ට් කරන්න. මූණෙන් භාගෙ පොඩ වැඩි වුණාට කමක් නෑ. ඔන්නෝ මේ පැත්තට පොඩ වැඩි පුරේන විදිහ. දැන් කොපි කරන්න Ctrl C Ctrl V copy paste. දැන් ඔන්න ඩුප්ලිකේට් එකක් තියෙන මූණෙන් භාගයක් කලින් 9 දාලා බට් කරගත්තා. දැන් මූණෙන් භාගයක් කොපි එකක් තියෙනවා. දැන් මම මේක හරවන edit transform horizontal. ඔන්න හැරෙව්වා මෙන්න මූණේ අනිත් භාග. දැන් මේක හරියට මෙතෙන්ට බට් කරන්න ඕන. ගානටම තියන්න ඕන. දැන් හරිනේ. හරි. දැන් හොඳට බලන්න මෙතන පොඩි ඉරක් තියෙනවා මේ ලයින් එක. මේ නිකට මැදි මේ ටයි එක මැදි ඔක්කොම මේ තියෙන ලයින් එක. ඔන්න ඒ ලයින් එක මම ඉරේසර් ටූල් එක පාවිච්චි කරලා ඉරේසර් ටූල් එකේ සාමාන්‍යයෙන් 75% විතර ඔපෑසිටි එක තියලා මම මෙන්න මේ ලයින් එක මෙන්න මෙහෙම ලාවට මකනවා. අඳුර ගන්න බැරි වෙන්න මකනවා මේ. මේ තියෙන අර ගත්ත ලයින් එක මේ පේනවනේ නැත්නම් ඒක. ඉරේසර් ටූල් එකෙන් ඩිලීට් කර. දැන් කොහොමද ෆොටෝ එක? හරිනේ. ඊට පස්සේ දැන් මෙතන ලේය දෙකක් තියෙනවා මේ බට් කරපු භාගයක් තියෙනවා. ඒක ඔරිජිනල් එක තියෙනවා. දැන් මම කරන්නේ මේ දෙක එකට එකතු කරන මර්ජ්. මොකද කියන්නේ අපි? මර්ජ් විසිබල් අන්න. දැන් මේ ලේය දෙකම එකක්. දැන් මට අවශ්‍යයි මෙයාලා මෙයාට ලස්සන බෑග්‍රවුන්ඩ් එකක් හදන්න. හොඳ පසුබිමකට මෙයා දාන්න මට ඕනේ. එහෙනම් ආන්න එකත් අපි හදන්නවා. ඒ කියන්නේ මේක දැන් අපි එඩිට් කරලා ලස්සන බෑග්‍රවුන්ඩ් එකක් සෙට් කරන්න යන්නේ. අපි බලමු මේක සයිස් එක කීයද තියෙන්නේ කියලා. ඉමේජ් සයිස් ගියා. මේක සයිස් එක තියෙන්නේ ඉන්චස් 3.4. කියන්නේ අපි තුම 4.3. 5.7කට වගේ අපි ගමු එක. ෆයිල් නිව්. මං ගන්නවා ඉන්චස් කීයද? 4 height එක 5කට. 5.4 කියන සයිස් පොඩි ෆොටෝ සයිස් එකක් මං එන්නේ සයිස් එකට නිව් ෆයිල් එකක් ගන්න. දැන් දෙපතේ මම කරන්නේ මෙන්න මේ ගත්ත නිව් ෆයිල් එකට මෙන්න මේක ඇදලා දාගන්න. අපි එඩිට් කරමු ෆොටෝ එක. දැන් මේක අපි ක්ලෝස් කරලා අයින් කරමු. ඔන්න දැන් තමයි වැඩේ තියෙන්නේ. මොකද කරන්න තියෙන්නේ? මට මේ එඩිට් කරගත්ත එකේ මේ බෑග්‍රවුන්ඩ් එක කට් කරන්න ඕන. මේටි කට් කරලා අයින් කරලා මට වෙන බෑග්‍රවුන්ඩ් එකක් හදන්න ඕන. එහෙනම් මං කරන්නේ ලැසෝ ටූල් එකක් වගේ අරගෙන මෙන්න මේ බෑග්‍රවුන්ඩ් එක මෙන්න මේ විදිහට ඩිලීට් කරා. සිලෙක්ට් කරන්න ඕන. ඕන විදියට මේ ලම්මේ මනුස්සය ලස්සනටම සිලෙක්ට් කරා. දැන් මේ බෑග්‍රවුන්ඩ් එක ඕනේ නැති නිසා මම බෑග්‍රවුන්ඩ් එක කොහොම සිලෙක්ට් කරමු. දැන් මේකට feather එකක් දෙන්න. select modify feather. feather එක දෙකක් විතර දීලා මම මේක delete කරනවා. දෙකක් වැඩි නේ මොකද? feather එක අපි දෙමු select modify feather එක එකක් ඇති. දෙකක් දුනම් වැඩියෙන් මැකුණා වගේ දැන් delete කරා. අන්න හරි.
ඔන්න ඒ ටික හරි. දැන් අපිට තියෙන මූටෝලයට ගිහිල්ලා මේ අපිට ඕන ගානට රීසයිස් කරගන්න. ඔන්න හොම අපිට හදාගන්න පුළුවන්. දැන් මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ එක පැත්තක උරක් නැ උරේ නැහැ. එහෙම කියලා බෑනේ ෆොටෝ එක. අපි හදාන්න ඕන උරේ නැත්නම් මොකද කරන්නේ? ක්ලෝස් ස්ටැම් ටූල් එකට ගියා. ඕල්ට් එක ප්‍රෙස් කරා. මෙන්න මේ උරේ ඩුප්ලිකේට් එක. ඕන විදිහට මේ පැත්තට ඇප්ලයි. ඊට පස්සේ පැල්ලමක් වගේ හිටිය නිසා පැච් ටූල් එකට ගිහිල්ලා ඒ පැල්ලම සිලෙක්ට් කරලා ගැලපෙන තැනකින් තියෙනවා. ඔන්න විදිහට හදාගන්න පුළුවන්. දැන් මට ඕන මේක පිටිපස්සේ ලස්සනට කලර් එකක් දාගන්න. ඒක නිසා බෑග්ග්‍රවුන්ඩ් කලර් එකට මම දෙනවා කළු පාට, බ්ලැක් කලර් එක. ඒක හොඳට පේනවා මේ ෆොටෝ එක ලස්සනට. ඔන්නම කළු පාට. දැන් ඔගලට පේනවාද මේ ෆොටෝ එකේ ක්වලිටියේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කලර් එකේ පොඩි අවුලක්. එහෙනම් ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට්, බ්‍රයිට්නස් කන්ට්‍රාස්ට් ගිහිල්ලා මොකද කරන්නේ අපි? මේකේ බ්‍රයිට්නස් අඩු කරලා කන්ට්‍රාස්ට් එක වැඩි කරමු. ඒ වගේම අපිට පුළුවන් කර්ව්ස් එකෙන් මේකේ තවත් මොඩිෆිකේෂන් කරන්න. ඒක ගැලපෙන්නේ නැත්නම් ක්ලෝස් ද ලයින් කරන්න. හරි. දැන් මෙන්න මෙතන පොඩ්ඩක් මේ ඔළුවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ දැන් සුදු පාට ලයින් එක. ඔතනට ඒක පේනවා. දැන් මේ සුදු පාට ලයින් එක මකන්න නම් මොකද මම කරන්න ඕන? වෙනම අපිට ඔප්ෂන් එකක් තියෙනවා පාවිච්චි කරන්න ලේ පැලට් එකේ. වෙන මේ ලේ පැලට් එකේ තියෙන මෙන්න මෙතන. අපි ඒකට කියනවා log transparent pixel කියලා. මෙති. මෙන්න මෙයා ක්ලික් කරන්න. දැන් යන්න මොකද log transparent ක්ලික් කර. මේ ලේයකට උඩින් තියෙන මේ කොටු හතරක් වගේ තියෙන පොඩි අයිකන් එක. මේක ඇක්ටිව්. යන ක්ලෝස් ටර්ම් ටූල් එකට ගිහිල්ලා ඕල්ට් එක ප්‍රෙස් කළා. මේ ඇතුලෙන් පාට අරගෙන මෙන්න මෙහෙම ඇප්ලයි කරන්න දීපොතේ ඔයාලට පේනවද පාට පොඩ්ඩක්වත් එළියට යන්නේ නැහැ. අන්න අර ට්‍රාන්ස්පේරන්ට් පික්සල් ලොක් කරපු නිසා මෙන්න බලන්න අපේ කලර්ස් ලස්සනට මේකටම ඔන්න විදිහටම සෙට් වෙනවා. ඒ කියන්නේ මේ කොච්චර ලියඳත් එළියට යන්නේ නැහැ. මේක ඇතුලෙම තමයි ඒ ටික ඇඳෙන්නේ. මේ ඇඟෙත් මේ තියෙන සුදු පාට ගැටි ඔන්න බලන්න. දැක්කද මෙන්න මේක ලස්සනට ඇප්ලයි කරන්න පුළුවන්. මේකෙත් එහෙම. ඔන්න හරි. දැන් අපි කරන්නේ සිලෙක්ෂන් ටූල් එකක් පාවිච්චි කරලා මම පොඩි සර්කල් එකක් එහෙම නැත්නම් මෙහෙමත් පුළුවන්. වලට ගන්න බ්‍රෂ් එක. බ්‍රෂ් එක අරගෙන මේක ටිකක් හොඳ බොඳ වෙච්ච වගේ බ්‍රෂ් එකක් අරගන්න. ඊට පස්සේ නිව් ලේ එකක් ගන්න. නිව් ලේ එකක් බ්‍රෂ් එකේ සයිස් එක ලොකු කරන්න දෙපොතේ මෙන්න මෙහෙම. දැන් නිව් ලේ එකක ඉන්නේ. නිව් ලේ එකක් කරන් බ්‍රෂ් එකේ ඔන්නම එක බ්‍රෂ් පැටනයක් මෙහෙම දාන්න. අළු පාට නෙවෙයි නෝන සුදු පාට. හොඳ මම මේ බෑග්ග්‍රවුන්ඩ් එක පොඩ්ඩක් ලස්සන කරන්න යන්නේ. සාමාන්‍ය ලයිටින් එකක් හදන්න. ඔන්න වගේ මම කලර් එකක් දුන්නු. හරි. දැන් මූණ සුදු පාට වෙලානේ. මොකද කරන්නේ? මම මේක යටින් තියා ගන්න ඕන. ලේ පැලට් එකට යන්න ඕන යටින්. අන්න. දැන් බෑග්ග්‍රවුන්ඩ් එකනේ සුදු. දැන් කන්ට්‍රෝල් T ප්‍රෙස් කරලා මෙන්න මේ විදියට අපිට ඔන්න ඔය වගේ පොඩි ඉෆෙක්ට් එකක් මේකට දාගන්න ඕන. දැක්ක. දැන් එන්ටර් කරා. අනේ බලන්න එතකොට පොඩ්ඩක් මොකද උනේ? පසුබිම පොඩ්ඩක් ආලෝකමත් කරා. එතකොට ඔන්න බලන්න අර සුදු පාට අර කොණ්ඩේ තියෙන නිකන් අර වෙන බලන්න නිකන් තියෙන සුදු ගතිය නැති වෙන බෑග්ග්‍රවුන්ඩ් එකේ සුදු පාට දාපු නිසා. පාට පුළුවන් මේ බෑග්ග්‍රවුන්ඩ් එකේ වෙන පාට දාලා බලන්න ඕන හරි. මේ වගේ ලස්සන කලර්ස් ඒ රතු පාට කැත එනේ. නිල් පාටක් නානිල් පාටක් අන්නේ වගේ. ඕන යෙලෝ කලර් එකේ කලර්ස් මොනවාරි.
කැමති පාටක් දාල බලන්න. මේ සුදු පාට තමයි ලස්සනනේ. හරි, ඕන විදියට අපිට එඩිට් කරගන්න පුළුවන්. ඔන්න බලන්න, තව ඕන නම් මේ ෆොටෝ එක තව ඩාර්ක් කරගන්න. ඉමේජ් මොකද්ද මේ ලේවන් එක, මේ මිනි මනුස්සය ඉන්න එක. ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට් කලර් බැලන්ස් එකට යන්න ගිහිල්ලා පොඩ්ඩක් බලන්න මේ කලර්ස් පොඩ්ඩක් බැලන්ස් කරන්න. ඒ කලර් බැලන්ස් එක අමාරුයි වගේ පොඩ්ඩක් මේ වැඩේ කරන්න. ඒක නිසා මම යනවා ඉමේජ් ඇඩ්ජස්ට්මන්ට්. මං ගිය කලින් සතියේ කියලා දුන්නා මෙන්න මේ සිලෙක්ටිව් කලර්ස්. සිලෙක්ටිව් කලර්ස් වල ගිහිල්ලා මෙන්න මේ කලර්ස් වල නැචුරල් එක, නැචුරල් සිලෙක්ට් කරලා නැචුරල් එකේ බ්ලැක් එක වැඩි කරන්න. ඒ එහා එහා සමාන අනිත් පාටත් ඔන්නම පොඩ පොඩ වැඩි කරලා බලන්න. තමන් බලාපොරොත්තු වෙන ඉෆෙක්ට් එක එනවා. ආන්න දැන් මොකද හිතා ඔන්න බලන්න, ඩැමේජ් වෙච්ච ෆොටෝ එකක් අපි යථාර්ථයට පත් කරා දේකුද. දැන් ඔයගොල්ලන්ට පුළුවන් දොහොම කරන්න, මේ මේ මට්ටමට මොකක් හරි එකක් ට්‍රයි කරොත් හදාගන්න. මොකද හිතන්නේ ඩිසයින් එක ඒලවන්? ඔකලගේ අදහස් කියන්න බලන්න මොකද හිතේ. ඔයාලටත් පුළුවන් වේද කරගන්න ඒලවන්? පුළුවන් වෙයි. එතකොට මෙහෙමයි, මම මේ මහන්සිල කරා නෙමෙයි, ඔයාලටත් කරන්න පුළුවන් මට්ටමට ඒ ඒ ප්‍රමාණයට තමයි කර මේක. ඉතින් හරියට මට මහන්සි වුණා නම් මේක මෙහෙමවත් බලාගන්න බැරි වෙන හදාන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕන. එතකොට මේ ඔයාලට පුළුවන් වයි ෆයිව් එකේ අප්වර්ක්ස් වල තියෙන මේ වගේ වැඩ කොච්චර තියෙනවද? මේ වගේ පැත්තක් නැති ෆොටෝ බලන්න මහ ලොකු වෙලා කියන්නේ පැය භාගයක් යන කලින් මේක ගොඩ දාලා අපිට ඒ වැඩේ ජොබ් එක බාර දෙන්න පුළුවන්. නේ බලන්න මොනේ පැත්තක් තිබුණේ නැහැ නේ, මේක තියෙන පැත්තේ පැල්ලම් තිබුණානේ. ඉතින් ඒවා තව මෙන්න මේ වගේ තැන් ටච් කරලා ඉතින් එමෙයට හදන්න ඕන. ඒකට පොඩ්ඩක් වෙලා යනවා ඉතින්. ඒත් කමන්නේ පැයක් මහන්සි වුණා කියලා හිතන්නකො. අපි તો මේ වගේ ඩොලර් 10ක් හෝ 20ක් ගත්තොත් රුපියල් 6000ක් නේ ඩොලර් 20ක් උනො. මේ දවසට මේ වගේ එක ජොබ් එකක් ආවත් ඇතිනේ. හරියට ඒ කියන්නේ දැන් එක සැරේට එන්නේ නැහැ. මම කියන්නේ දැන් ඉන්ටර්නෙට් මාකට් වල එක සැරේට කවුරුහරි වැඩ දෙන්නේ නැහැ අපිට. අපි පොඩ්ඩක් මේකේ පරිණත වෙන්න ඕන. අපි කියන්නේ ටෙම්පරාදු වෙන්න ඕන කියන්නේ. මේකට ටිකක් වැඩ බහැල වැඩ කරන්න. එතකොට අපිට ඒ තැනට යන්න පුළුවන්. හරි, අපි යමු ඊළඟ එකට. එහෙනම් හරි ඊළඟට ලෙසන්ස් ටික ඉවරයි. දැන් දූපතේ අපිට තියෙන්නේ මම පොඩ්ඩක් මෙන්න මේක ගැන මම ඔයාලට කියලා දුන්නා. මොකක්ද ටයිප් ටූල් එක අරගෙන මං ටයිප් කරනවා මගේ නම. දැන් පේන්නේ නැහැ සුදු පාට නිසා මං ඒකට ටිකක් රෝස් පාටක් වගේ දාගන්න. මූ ටූල් එකට ගිහිල්ලා කන්ට්‍රෝල් ප්‍රෙස් ටි ප්‍රෙස් කරලා මේක සයිස් කරගන්න, රීසයිස්. මං දැන් යන්නේ තියපතේ මේකට ලස්සනට ඩිසයින් ඉන් දාන්න. ඒ කියන්නේ මේක එම්බෝස් කරන්න, ෂැඩෝ එකක් දාන්න. ආන් ඒ වගේ දේවල් කරන්න තමයි මේ හදන්නේ. කොහොමද කරන්නේ අපි? මුලින්ම ඔයාලා කරන්න ඕන මේ ලේ පැලට් එකේ මේ අදාළ විජය කියන ලේ එකේ මෙන්න මේ දකුණු කෙළවර ඉඩ තියෙනවා. දකුණු පැත්තේ ඉඩ තියෙනවා. එතන ඩබල් ක්ලික් කරන්න. ඩබල් ක්ලික් කරාම මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන් මොනවද? බෙවල් යන්නේ, බෝස්, කන්ටුවර්, ටෙක්ස්චර්, ස්ට්‍රෝක්ස් ඔය වගේ ගොඩක් කියලා. මම මුලින්ම දාලා පෙන්නන්නම් ඔයාලට මේ තියෙන රෝස පාටේ පාට වෙනස් කරන්න. එහෙනම් මම මෙන්න මෙතන කලර් ඕවර්ලේ කියන එක ඇක්ටිව් කරනවා. ආන්න පාට වෙනස් කරන්න පුළුවන්. අපි කැමති කලර් එක මේකට ඔන්න විදිහට ඇප්ලයි කරන්න පුළුවන්කම තියෙනවා. මම නිල් පාටක් වගේ දැම්මා. ඊට පස්සේ මෙතන තියෙන ග්‍රේඩියන්ට්. ඒතර ග්‍රේඩියන්ට් එක දාන්න කලර් දාන්න බෑ. කලර් එක අයින් කරන්න කලර් එකක් තියෙදි ග්‍රේඩියන්ට් එකක් දාන්න බෑ. ග්‍රේඩියන්ට් කියන්නේ මේ මැද අකුරු වලට ලස්සන වන වගේ තීම් කලර් දාන්න පුළුවන්. ඒකත් අයින් කරමු. ඒ දෙකම තියෙදි පැටර්න් දාන්න බෑ. ඔන්න පැටර්න් මෙන්න මේ වගේ ලස්සන ටෙක්ස්චර්ස් දාන්න පුළුවන්. ඉතින් ඔන්න මේ වගේ දේකුටේ
අපිට පුළුවන් ඔන්න ඕනම පැටර්න් එකක් ඕනම ග්‍රේඩියන්ට් එකක් ඕනම කලර් එකක් මේකට ඇප්ලයි කරන්න. මම කලර් එක නිල් පාට දැම්. ඊළඟට මේක ඩ්‍රොප් ෂැඩෝ කියලා එකක් තියෙනවා දීපතේ. ඩ්‍රොප් ෂැඩෝ කියන්නේ හෙවනැල් එළියට පාටද එළියට සෙවනැල්ලක් ගන්නෙ කොහොමද? එහෙනම් මොකද කරන්නේ අපි? මෙන්න බලන්න මෙතන සයිස් වැඩි කරනවා. ඩිස්ටන්ස් ඔබ්ජෙක්ට් එකයි ෂැඩෝ එක අතර දුර වේ ඩිස්ටන්ස්. ඔපෑසිටි එක අඩු කරන්න පුළුවන්, උපරිම කළු පාට දෙන්නත් පුළුවන්. ෂැඩෝ එක තමන්ට තීරණය කරන්න. ස්ප්‍රෙඩ් කියන්නේ මේක විහිදවනවා. ඒ ඇති ওই ગાන. හරි. ඔන්න දැන් 3D අකුරු ටිකක් තියෙනවා. මේ 3D අකුරු වලට මම අවුට්ලයින් එකක් දෙනවා. ස්ට්‍රෝක් එක, අමෙන ස්ට්‍රෝක් එක ක්ලික් කරා. ස්ට්‍රෝක් කලර් එක මම දුන්නොත් වයිට්. ඔන්න බලන්න සුදු පාට අවුට්ලයින් කලර් එකයි. මොකද ඩ්‍රොප් ෂැඩෝ එකක් යටින් දෙනවා. බලන්න අකුරු ටික ලස්සනට ඉස්මතු වෙලා පේනවාද? ඔය එකම මම මේකට එම්බෝස් එකක් දුන්නා. මෙතන බෙවල් ඇන්ඩ් එම්බෝස්. අන්න අකුරු 3D වුණා. මේ ඩෙප්ත් එක අපි වැඩි කරන්න පුළුවන්. ඔන්න 3D අකුරු. දැක්කද? 3D. ඔන්න මේක දිලිසෙනව පෙන්වන්න, ෂයින් එක පෙන්වන්න. මෙතනින් අපිට රින් වගේ එකක් දාන්න පුළුවන්. අන්න දැන් දිලිසෙනව. දිලිසෙන නම් දූපතේ අපිට නිල් පාටට වඩා ලස්සනයි. මේකට ගෝල්ඩ් වගේ කලර් එකක් තිබුණා නම්. අන්න රත්‍රන් පාට. දැන් මොකද හිතන්නේ? දැන් රත්නම් පාඩක් කරු. ඒ මොකක්ද ඒ කරේ මම? ඒ දැම්මේ කොහොමද? බෙවල් ඇන්ඩ් එම්බෝස් එකේ මෙන්න මෙතන නෝමල් තිබුණා නම් මෙහෙම දිලිසෙන්නේ නෑ. මේකේ රින් කියන ඔප්ෂන් එක මම සිලෙක්ට් කරා. අන්න දිලිසෙනවා. ඔය එහෙනම් මොකද්ද? බෙවල් ඇන්ඩ් එම්බෝස් කලර් එකක් දැම්ම, ඩ්‍රොප් ෂැඩෝ දැම්ම, ඒ වගේම ස්ට්‍රෝක් කියන අවුට්ලයින් එකක් මේක දාලා තියෙනවා. හරි, මම මේක අයින් කරනවා. බෙවල් ඇන්ඩ් එම්බෝස් ඕනනම් තියන්න පුළුවන්. ඊළාන්ට ඒක අයින් කරන පොඩ්ඩකට අපි ඉන ෂැඩෝ. දැන් මේ ඩ්‍රොප් ෂැඩෝ කියන්නේ ෂැඩෝ එක එළියට. ඉන ෂැඩෝ කියන්නේ ෂැඩෝ එක ඔබ්ජෙක්ට් එක ඇතුළට. ඒ වගේම ග්ලෝ කියන්නේ යම් ඔබ්ජෙක්ට් එක වටේට විහිදෙන එළියට ආලෝකයට අපි කියනවා ග්ලෝ එක. ඒතර අපිට පුළුවන් මෙන්න මෙතන අවුටර් ග්ලෝ, ග්ලෝ එක එළියට දාන්න. මෙතන ස්ක්‍රීන් කියන එක මම නෝමල් කළා. මෙතනින් මම කැමති කලර් එකක් සිලෙක්ට් කරලා මම මෙන්න මේකේ සයිස් එක වැඩි කරනවා. අන්න බලන්න මේක වටේට ග්ලෝ එකක්, ආලෝකයක් වගේ. අන්නවම හදාගන්න පුළුවන්. ඒ අවුටර් ග්ලෝ, ඉනර් ග්ලෝ කියන එකක් තියෙනවා. මෙතන ඉනර් ග්ලෝ කියන්නේ ග්ලෝ එක ඇතුළට. අන්න බලන්න මම කලර් එකක් දීලා අපි නිල් පාටම ගමු. මෙන්න සයිස් දුන්නොත් ඕන විදියට දැකද ග්ලෝ එක මේ ඔබ්ජෙක්ට් එක ඇතුළට ගන්න පුළුවන්. එයින ග්ලෝ. ඊට අමතර වංගි බෙවල් ඇන්ඩ් එම්බෝස් එකත් එක්ක දුවේ පුතේ. නැත්නම් අපි හිතමු කලර් එකත් එක්ක මෙන්න මේ සැටින් කියන එක දාන. ඒකෙදි අපිට මේ අකුරු වලට අමුතුම හැඩයක් ගන්න මේ පොඩි නිකන් අර ඇතුළේ නිකන් පණුවෙක් ඉන්නා වගේ මේ. ඕකේ, ඔය එක මම බෙවල් එකත් ඇක්ටිව් කරලා බලමු මොකද යන්න බලන්න. බෙවල් එකත් එක්ක මෙන්න මේ සැටින් කියන එක දැම්මාම ඒක ඕන සුදු පාට වගේ දාලා බලන්න. අන්න බලන්න පොඩි අමුතු ක්වලිටි එකක් ඒ අකුරු වලට එන. ඊට ඔන්න ඒ වගේ දීපොතේ මේ අකුරු වලට විශේෂ දේවල් කරන්න පුළුවන්. විශේ෷ දේවල්. ඒ වගේම තව පුංචි දෙයක් තියෙනවා. මෙන්න මෙතන ඔයාලා දකින්න ඇති බ්ලෙන්ඩ් මෝඩ් කියලා එකක්. මම හැම වෙලාවෙම මේ බ්ලෙන්ඩ් මෝඩ් එක නෝමල් කරා. මොකද්ද මේ බ්ලෙන්ඩ් මෝඩ් කියන්නේ? මම මේක අයින් කරන්නම් දැන්. බ්ලෙන්ඩ් මෝඩ් කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි යමු දෙවැනි ලෙසන් එකට. බ්ලෙන්ඩ් මෝඩ් එක ඉගෙන ගන්න. මම ඒක අන්තිම වෙනකන් තියාගත්ත. මොකද ඒක මුලින් කියලා දුන්නා නම් ඔයාලට තේරෙන්නේ නැහැ. Day 1 Lesson 2. මේකේ තියෙනවා ෆොටෝ තුනක්. ආච් එකක්, ඩෝ එකක් තියෙනවා, පාක් එකක් වගේ තියෙන. ඒ වගේම එඩිට් කරපු එකද. ඒතර එඩිට් කරපු එකද මේ මොනවද තියෙන්නේ? ඩෝ එකයි ආච් එකයි මේ පිළිමයයි අකුරු වගේකුයි නිල් පාට බෑග්ග්‍රවුන්ඩ් කලර් එකකුයි තියෙනවා. දැන් කොහොමද මේක හදන්නේ? ඔන්න හදන හැටි බලන්න. මුලින්ම ඩෝ එක මෙතන බලන්න. මෙතන දැන් ආච් එක නැහැ. මේ ෆොටෝ එකේ ආච් එකක් තියෙනවද නැහැ? තියෙනවා. හැබැයි මෙන්න මෙතන බලන්න ලේයර් පැලට් එකේ විසිබිලිටි ඔෆ් කරලා තියෙන. එහෙනම් මම මෙන්න මේ ටික් එක දාලා ඒ දෙන්නම ඔන් කරනවා. ඔන්න දැන් මේකෙත් ආච් එකක් තියෙනවා. දැන් මම කරන්නේ මේ ඩෝ එක ඇදලා මෙතෙන්ට දාන. හැබැයි සුදු පාට තියෙනවා දීපතේ. සුදු පාට සිලෙක්ට් කරන්න, තනි පාටක් තෝරන්න අපි පාවිච්චි කරන ටූල් එකක් මොකද්ද?
මැජික් ටූල් එක පිටින් මැග්නටික් මැජික් ඕන් ටූල් අරගෙන සුදු පාටට ක්ලික් කරනවා. ඒක ඕන් නැති නිසා ඩිලීට් කළා. අන්න ඩිලීට්. දැන් මූ ටූල් එකට ගිහිල්ලා මෙන්න මේ ආච් එක ළඟින් ඩෝ එක තියෙනවා. හැබැයි බලන්න දීපතේ ඔරිජිනල් එකේ ඩෝ එක නික කටුස්ස වගේ පාර පාට වෙනස් වෙනවා. අන්න මෙතනක් තියෙනවා බ්ලෙන්ඩ් මෝඩ්. මේ තියෙන ලේ පැලට් එකේ අර මං අතින් නෝමල් කරනවා බ්ලෙන්ඩ් මෝඩ් එක. මොනවද තියෙන්නේ? මල් ඩාර්ක් මල්ටිප්ලයි මල්ටිප්ලයි කරනවා මෙහෙම වෙනවා. ස්ක්‍රීන් කුවා මෙන්න මේ විදිහයි ඩෝ එක පෙන්නනවා. ඕවලේ කුවා මෙහෙම පෙන්නනවා. ඔය වගේ ඔප්ෂන් ගොඩායි. මම කරන්නේ මෙන්න මෙතන අන්තිමට තියෙනවා ලුමිනෝසිටි. මොකද්ද ලුමිනෝසිටි? ලුමිනෝසිටි එකෙන් මොකද්ද වෙන්නේ? අපි යන්නේ කොතනටද බලන්න. මෙන්න මේක උඩ කොළ පාට. දැන් උඩට ගියොත් මේ දුමුරු පාට, මෙතන ගියොත් කොළ, මෙතෙන්ට කහ දම් පාට. යන තැනට ගැලපෙන්න මෙයා පාට වෙනස් කරන හරියට කටුස්ස වගේ. පැහැදිලිද? ඒ වගේම මෙන්න මෙතන ජාඩින් 2004 කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ මට පුළුවන් ටයිප් ටූල් එක අරගෙන මොකක් කරන්නද? මෙන්න මෙහෙම ජාඩින් 2004 කියලා මම ටයිප් කරනවා. අන්න ඔක්කොම ගිය ජාඩින් එන්ටර් 2004 ඒ ටික මම සිලෙක්ට් කරලා වෙන ෆොන්ට් එකක් මේකට දාගන්න ඕනේ පුතේ. මේ ජාඩින් කියන එකට ගැලපෙන්න. ඔක්දම අපි හරි. දැන් මේක මම මෙතනින් තියෙනවා. දකුණු ටික ලොකු වැඩි නේ, පුංචි කරන්න පොඩ්ඩක්. හරි, ඒකත් හරි. දැන් මේ අකුරු ටික සෙන්ටර් කරන්න ඕන. සිලෙක්ට් කරා වෙන මෙතනින් සෙන්ටර් කරා. ඒකත් ඕකේ කියමු. අපි අකුරු වල පාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් යනවා අපි ආයෙමත් අර ඔරිජිනල් ෆොටෝ එකට. ගිහිල්ලා මෙන්න මේ තියෙන කලර් එකම තමයි මට අරකේ අකුරු වලට දාන්න ඕන. එහෙනම් මෙන්න මේ ජාඩින් කියන එකේ තියෙන අකුරු පාට මම මොකද ටයිප් ටූල් එකට ගිහිල්ලා මෙන්න මෙතන මේ ටික සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා මෙන්න මෙතන උඩ තියෙන දේපතේ කලර් බොක්ස් එකක් මෙන්න මෙතන. ආන්නේ කලර් බොක්ස් එක සිලෙක්ට් කරන්න. ක්ලික් කරන්න. එතන නෝ කලර් එකක්. ඊට පස්සේ කරන්නේ මෙන්න මෙතන තියෙන මේ මොකද්ද ජාඩින් කියන මෙන්න මේ අකුරේ මැද ක්ලික් කරන මං කොහේ හරි. ආන්නේ කලර් එක මේ කලර් පැලට් එකෙන් තෝරන. එතකොට ෆොටෝ එකක තියෙන ඕනම වර්ණයක් මේ බ්‍රික්ස් වල පාට, කුයි කොළවල පාට, මල් වැටේ පාට, මේ හැම එකක්ම මොකද පික් ටූල් එකෙන් සිලෙක්ට් කරන්න පුළුවන්. මෙන්න ජාඩින්. ඕකේ. දැන් දුල පුතාලට හිතෙන්න පුළුවන් කෝ ඒ පාට නෙමෙයි ජාඩින් කියන ඔරිජිනල් එකේ තියෙන කලයක නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මොකක්ද ඒ වෙලාව තියෙන්නේ? අන්න මම දැන් උගන්නපු ලේ ස්ටයිල් වලට යනවා. අවුටර් ග්ලෝ එකක් දානවා. මොන බලන්න ජාඩින් 2004 එකේ කෙළවර ඩබල් ක්ලික් කරලා ලේ ස්ටයිල් වෙනවා. එතන මම අවුටර් ග්ලෝ කියන එක ඇක්ටිව් කරනවා. මෙතන ස්ක්‍රීන් කියන එක නෝමල් දෙන්න මම දැන් මේනකටත් කියලා දීලා තියෙනවා. සයිස් එක වැඩි කරන්න චුට්ටක්, ස්ප්‍රෙඩ් එක වැඩි කරන්න, රේන්ජ් එක හදන්න, සයිස් එක පොඩ්ඩක් අඩු කරත් ගවන්න. ආන බලන්න දැන් මොකද ඉතින්. ඕකේ කළා බලමු ඇත්තද කියලා. ආ දැන් එක වගේ පාටක් නෙමෙයිද පේන්නේ? එක වගේ පාටක්. එහෙනම් අවුටර් ග්ලෝ එක නැති වෙලාවකදී තද පාටකුත්, අවුටර් ග්ලෝ එක දැම්මට පස්සේ ලා පාටකුත් වෙනවා. ඒ කියන්නේ වටේ තියෙන ආලෝකය මත, කලයක මත ඔබ්ජෙක්ට් එක ඇතුලේ පාට වෙනස් වෙනවා නේද? අපි රතු පාට ඉටකොලයක් දාලා තියෙන තැනට ගියොත් අපේ එක රතු පාට වෙනවා. නිල් පාට ඉටකොලයක් තියෙන තැනට ගියොත් අපේ එක නිල් පාට වෙනවා. අන්න ඒ වගේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට පේනවාද පොඩි ලස්සන වැඩක් කරලා නිල් පාට පොඩි පැච් එකක් දාලා. ඒක දාන්නේ හරි ලේසි. ඔයාලා කරන්න ඕන යන්න ග්‍රේඩියන්ට් ටූල් එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙනවා ග්‍රේඩියන්ට් ස්ටයිල් එක. මම ග්‍රේඩියන්ට් ගැන අපිට මෙන්න මේක කියලා ඔරේන්ජ් එල ඔරේන්ජ් වගේ එකක් දුන්නොත් ඒ ග්‍රේඩියන්ට් එක මෙන්න මේ විදියට අපේ බෑග්‍රවුන්ඩ් එකේ මෙන්න මෙහෙම ඇප්ලයි වෙනවා. අවුලක් නේ ඒක, ඔක්කොම වැහෙනවනේ. ඒක නිසා මම කරන්නේ දෙවෙනි එක ලස්සනයි මට. මොකද ෆෝග්‍රවුන්ඩ් ට ට්‍රාන්ස්පේරන්ට්. අන්න ඒක අරගන්නවා. ආ දැන් ඇප්ලයි කරලා බලන්න. ආ එතකොට එච්චර විකෘතියක් නෑ. මොකද මේ ඇප්ලයි කරන රේන්ජ් එක අනුව එයා ඒක කලයක ලස්සනට අර මීදුමක් වගේ ඇප්ලයි කරගන්න. හැබැයි
මට ඕන මෙහෙම නේ නිල් පාට. එහෙනම් සුදු පාට වෙනුවට දීපතේ මම නිල් පාට තෝරමි. මේ පැත්ත සුදු පාට වෙනුවට නිල් බ්ලූ කලර් එක තෝරමි. දැන් ඕකේ කරන්න. ඔන්න දැන් ඇප්ලයි කරනවා. මතකතුව නිවුලේ එකක් ගන්න. නිවුලේ එකක් අරගන්න බෑග්‍රවුන්ඩ් එකට උඩින් දැන් ඇප්ලයි කරන්න. ඇයි මං නිවුලේ එකක් ගන්න කිව්වේ? හේතුව තමයි ගත්තේ නැත්නම් අපිට මේ නිල් පාට මෙහෙම අයින් කරන්න බෑ. දැන් මේක වැඩක් නැත්නම් මට ඩිලීට් කරලා දාන්න පුළුවන්. එහෙම නැතුව දැම්ම නම් අර තියෙන බෑග්‍රවුන්ඩ් එකටම තමයි කලයක වැටෙන්නේ. එහෙම නැති වෙන්න තමයි මම මොකද කරේ, වෙනම ලේයර් එකක් අරගෙන කලය මෙන්න මේ වගේ මෙතෙන්ට ලස්සනට සෙට් කරා. හරි, මම හිතනවා ওই ටික තේරෙන්නේ නැති. තා ෆොටෝෂොප් වල ටිකක් තියෙනවා. මං එහෙනම් දවස් දෙකක් වගේ ඇතුළත, අද බදාදා කොමාරි පෝය දවස් වගේ වෙනකොට මම ලොකු උත්සාහයක් ගන්නම් අර ඊ-කොමර්ස් එකේ රෙකෝඩින් එකක් දෙන්න. මොකද ඒක මම අද කරේ නැති කරා නම් මට මේ ටික ෆොටෝෂොප් ටික අද මගහැරෙනවා. ඒක නිසා මම ඒක වෙනම රෙකෝඩින් එකකින් දෙන්නම්. එතකොට ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ, පාඩුවක් වෙන්නේ නැහැ. ලස්සනට ඒ වැඩේ කරා යන්න පුළුවන්. එහෙනම් දේපදේ අපි ඊළඟ සතියේ හම්බෙමු. එහෙනම් රෙකෝඩින් එක බලාපොරොත්තු වෙන්න. මගේ නම්බර් එක මම දුන්නා. ගෲප් එකේ නැති අය ගෲප් එකට මට මැසේජ් එකක් දාන්න. ගෲප් එක මෙන්න මේ බදාද පන්තිය කියලා. එතකොට මම ලින්ක් එකේ වන්නම්. ඔයාලට ගෲප් එකට ඇඩ් වෙන්න පුළුවන්. පැහැදිලිනේ? එහෙනම් දේපදේ අපි අද සමුගමු. හැමතෙම වෙන ආයුබෝවන්. සුබ දවසක්, සුබ සන්ධ්‍යාවක්. ගුඩ් බයි.